දම් සිහ නද සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් පින්වත්නි, අද පුන් පොහොව දවසේ මේ පින්වත් සියලු දෙනා අට්ඨාංග උපෝසථ සීලේ සමාදන් වෙලා ඉන්නේ. ඒ උපෝසථ සීල් සමාදන් වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලාගේ ජීවිතේ ඒ උත්තම රහතන් වහන්සේලාට උපහාර පිණිස ඔබ මේ සීලේ සමාදන් වෙලා ඉන්නවා. එතකොට අද අපි මේ දැන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නයි. බුදු කෙනෙක් පහළ වෙලා අපට මේ ධර්මය කියලා දුන්නේ විශේෂයෙන්ම මේ සංසාරෙන් ඈතර වීමට. මේ සසරේ ස්වභාවය ඈතර වෙන්න සුදුසු එකක්ද, මේකෙම බැස ගන්න සුදුසු එකක්ද? මොකද්ද? ඈතර වෙන්න සුදුසු එකක් කියලා දන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසානේ. අපි දැනන් හිටියද මේක ඈතර වෙන්න සුදුසු එකක් කියලා? නෑ. ඇයි අපි කවුරුත් මේ පොඩි කාලෙම අපි අපේ දරුවන්ට කියනවද, දරුවනේ මේ සංසාරේකයි මේ උඹලා උපන්නේ, ඈතර වෙල්ලා කියලා කියනවද? නෑ. එහෙනම් අපි මොකද්ද පුරුදු වුණේ? මේ ලස්සනට ජීවත් වෙන්න ඕනේ, ගිවල් දුරවල් හදාගන්න ඕනේ, රත්තරන් බට්ටු එකක් හදාගන්න ඕනේ, යාන වාහන ගන්න ඕනේ, තියෙන කවුරු හරි දැක්කාම අනේ අරුන්ට තියෙනවා අපට නැහැ නොවැ, ඔහොම කල්පනා කර කර නේද අපි උන්නේ? එතකොට අපේ හිතේ ඉරිසියාව වැඩ කළේ නැද්ද? අපි කියමු අල්ලපු වත්තේ ඕන්න යන්තම් පැලක් හදාගෙන කවුරු හරි ආවා, ඕන තට්ටු දෙකේ ගේ ගැහුවා, ඊට පස්සේ කතා වෙන්නේ ඕකුම් පැලක් හදන් ආවේ, දැන් ඕන්න කිවල් ගහගෙන ඉන්න අපූර්ව බලහල්ල කියනවාද නැද්ද? අපි මේක සසරක් කියන එක බව දැනන් හිටියේ නෑ. මේක කොනක් පොටක් නැති
තැනක් කියලා පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ ගැන තමයි මේ පොඩි විස්තරයක් ඔබට මේ කියා දෙන්න කල්පනා කළේ. වර්තමානයේ මැරෙන මිනිස්සු වැඩිපුර උපදින්නේ කොහේද? අපායි. දන්නේ කොහොමද? ආයෙත් බුදුරජාණන් වහන්සේ දේශනා, බුදුරජාණන් වහන්සේ දේශනා කළද වර්තමාන මිනිස්සු අපාය යනවා කියලා. යම් පිරිසක් අධර්මයේ හැසිරෙනවා නම් ඒ පිරිසයි අපාය යන්නේ. යම් පිරිසක් ධර්මයේ හැසිරෙනවා නම් ඒ පිරිස අපාය යන්නේ නැහැ. එහෙනම් අපාය යන්නේ කවුද? අධර්මයේ හැසිරෙන පිරිස. අධර්මයේ ධර්මයයි කියන එක වෙන් කරගන්න බැරි වුණොත්, ධර්මයයි අධර්මයයි වෙන් කරගන්න බැරි වුණොත්, අපි ධර්මයේ දන්නේ නැති නිසා අධර්මයේ පුරුදු කරන්න බැරිද? පුළුවන්. එතකොට අධර්මය පුරුදු වුණොත් මොකද වෙන්නේ? මරණින් මත්තේ සතර අපායේ. එතකොට අපි සතර අපායට යන්න හේතු වෙන මොනවද අපේ හිතේ තියෙන්නේ? අපේ හිතේ තියෙනවා අකුසල් මුල්. මොනවද තියෙන්නේ? අකුසල් මුල්. පොඩි කාලේ අපිට කවුරුත් කිව්වද, පුතේ උඹේ හිතේ අකුසල් මුල් තියෙනවා පරිස්සම් වෙයන්. කිව්වද? නෑ. එන අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අකුසල් මුල් කීයක් තියෙනවද අපේ හිතේ? තුනක් තියෙනවා. මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය. මේවා තියෙන නිසා ඒවා අපි ක්‍රියාවට බලපානවා. අපි කයින් කරන දේවල් වලට, අපි වචනයෙන් කරන කතාවල් වලට, අපේ හිතින් හිතන දේවල් වලට මොනවද බලපාන්නේ? අපේ හිතේ තියෙන ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. ඒ කොහොමද? ලෝභය ඇති වෙන දෙයක් අපේ ඇස් දෙකට පෙනුනොත් මොකද්ද වෙන්නේ? එකපාරට අපේ හිතේ ලෝභය ඇවිස්සෙනවා. ලෝභය හටගන්න දේවල් කවුරු හරි අපිට කිව්වොත්, එතකොට ඒක කණින් ඇහෙන එකක්. එතකොට ලෝභය ඇවිස්සෙනවා. ආන් අසවල් තැන උඹලාගේ වැට අයිනේ නිධානයක් තියෙන. ඔන්න කනට කිව්වා. ඔන්න ඇවිස්සුනා. මොකක්ද ඇවිස්සෙන්නේ? ලෝභය ඇවිස්සෙනවා. හැ නිධානයක් ගන්න බැරිද හැබැයිට? ඊරවසේ ඒක වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවා ලෝභේ. එහෙම ලෝභයක් වැඩ කළානේ කවුද? ධාතුසේන රජුරුවන්ගේ පුතාට. ධාතුසේන රජුරුවෝ කිව්වා, මම නිධානයක් තැන්පත් කරලා තියෙනවා. පුතාගේ හිතේ වැඩ කරා ලෝභේ. පුතා කවුද? කාශ්‍යප. වැඩ කළා. තාත්තව හිර කළා. හිර කළා කිව්වා, තාතේ පිය රජතුමනි නිධාන දීපන් කිව්වා. රාජ්‍යරු මොකද කිව්වේ? රාජ්‍යරු කිව්වා නිස්සද්දව හිටියා. එතකොට කිව්වා, මාව එක්කම් ඵලයන් කිව්වා වැවගාවට. එක්කම් ගියා කලාවැව ළඟට. එක්කම් ගිහිල්ලා පෙන්නුවා මහා ජලාසේ. පුතේ මේකයි නිදහන කිව්වා. වැව පෙන්නලා. පුතා පිළිගත්තේ නැහැ. පුතා කිව්වා, එතකොට එහෙනම් ඔය ගල් තලාවට හේතු කළ මැටි ගහපන් කිව්වා. මේ මොකක් ගන්නද? නිදානි ගන්න. මෙතනටම මැටි ගැහුවා. දැන් කියාපන් කෝ නිදාන කියලා ඇහුවා. මෙච්චර තමයි කිව්වා.
බලන්ඩර හිතේ හටගත් ලෝභය ආනන්තරිය පාප කර්මය තක්වා ගිය නැද්ද? ඒ ලෝභය අපේ හිතේ නැද්ද? අපේ හිතේ ලෝභය තියෙනවා. අවස්ථානුකූලව මතුවෙන්නේ මේ ආත්මේ ලෝභයෙන් එච්චර හානියක් අපිට නොකළාට ඊළඟ ආත්මේ ඒ හානිය කරයිද කියලා කවුද දන්නේ? අපි දන්නවද ඒක? දන්නේ නැහැ. මේ ආත්මේ ලෝභය පොඩ්ඩක්වත් ඇති වෙලා නැද්ද ඔබට? හොරාට කාලම නැද්ද කවදාවත්? පොඩි කාලෙවත් කාලා තියෙනවා. ලෝභය හටගත්තාම කොච්චර කැවත් මදි. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ලෝභය විසින් අපිව හසුරවන්න ගත්තොත් අපිට අකුසල් හට ගන්නවා. ඒ වගේමයි ද්වේෂය. ද්වේෂය හටගත්තොත් ද්වේෂයෙන් පුද්ගලයා නොඒකාකාරේ පෞරැස් කරගන්නවා. ද්වේෂය නිසා තමන්ගේ හිතේ හටගත්තු ක්‍රෝධය නැති කරගන්න බැරිව දුක් විඳින අය ගොඩක් නැද්ද? ඉන්නවනේ. අපිකම කෝපයක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. දැන් නිින්ද යන්නෙත් නැහැ. උයාගත්තු දේ කණ්ඩත් නැහැ. වැඩපලක් කරගන්නත් බෑ. ඇයි මේ තරහාම මතක් වෙනවා? එහෙම කවදාවත් වෙලා නැද්ද? වෙච්ච අවස්ථා නැද්ද? වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වෙලාවට තමන්ට අමතක කරන්නත් ඕනි. නමුත් අමතක කරගන්නත් බෑ. ඒකම එනවා මතක් වෙවි. ඒ අර ඇතුලේ තියෙන ද්වේෂය තමයි ඒකට පන්දම් දෙන්නේ. එතකොට මේ පිට ද්වේෂයට උල්පන්දම දෙන්නේ කවුද? ඇතුලේ ද්වේෂය. ආන් ඒකෙන් ඊට පස්සේ ඔන්න ද්වේෂය විශ්ෂෙනවා. එතකොට ද්වේෂිනුත් අකුසල් හට ගන්නවා. ඊළඟට මෝහේ. මෝහේ කියන්නේ මොකද්ද? මුලාව. මුලා වෙනවා ඔන්න තමන්ට තැනක්. තමන්ට තැනක් නැත්තම් ඔන්න කලකිරිනවා. මම මෙච්චර කළා මට තැනක් නැහැ. මගේ නම කිව්වේ නැහැ. මට පිළිගැනීමක් නැහැ. අන්තිමට අපි මේ ඇස කන නාසය දිවකයටම පිළිගැනීම හොයනවා. ඉතින් මේ වගේ දේවල් නිසා, ලෝභයත් ද්වේෂයත් මෝහයත් නිසා සත්වයා මිනිසයා කයින් පව් කරනවා. ඊළඟට වචනෙන් පව් කරනවා. ඊළඟට සිතින් පව් කරනවා. ලෝභයත් ද්වේෂයත් මෝහයත් නැත්තම් පව් කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපේ හිතේ තියෙනවා කිව්වා මේ ලෝභයත් ද්වේෂයත් මෝහයත්. එතකොට අපිව මෙහෙවලා තියෙන්නේ මම කියලා කෙනෙක් නෙමෙයි, මගේ කියලා කෙනෙක් නෙමෙයි මෙහෙවලා තියෙන්නේ. අපිව මෙහෙවලා තියෙන්නේ අපේ හිතේ ඇති වෙච්ච ගතියක්, ස්වභාවයක්. ඒ තමයි ලෝභය ඇති වෙන ස්වභාවය. ඊළඟට ද්වේෂය ඇති වෙන ස්වභාවය, මෝහය ඇති වෙන ස්වභාවය. අපිට හිතෙන්නේ මේවා මේ ශරීරයට අයිති, මේවා මේ ජීවිතයට අයිති දේවල් කියලානේ. මේවා අයිති නැති දේවල්. නමුත් දැන් එකතු වෙලා ජීවිතෙත් එක තියෙන්නේ. දැන් අපි ගම්මු පිරිසිදු වතුරක් ගලාගෙන එද්දී ඔකට මඩ එකතු වුණා. එකතු වුණාම පහළට යනකට එන්නේ මඩ වතුර. දැන් මඩ වතුර දිගට මෙන්නකට කෙනෙක් රැවටුනොත් මේ වතුරේ ස්වභාවයක් මඩ තියෙන එක කියලා වැරදීනේ. ඇයි ඒ මඩ වලින් ඉවත් කරව පිරිසිදු වතුරකුත් තියෙනවා. ඒ වගේ තමයි පින්වත්නි අපේ හිතත් පිරිසිදු වෙන ස්වභාවයෙන් යුක්ත හිතක් තියෙනවා. තියෙද්දි තමයි මේ කිලුටු වෙවි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතේ අලෝභ මේ ලෝභ දෝෂම අකුසල් මුල් වගේම ලෝභේ නැතිකම කියන එකකුත් අපේ හිතේ තියෙනවා.
ද්වේෂේ නැතිකම කියලා එකකුත් අපේ හිතේ තියෙනවා. මෝහේ නැතිකම කියලා එකකුත් අපේ හිතේ තියෙනවා. ඒක බලවත් වුණොත්, ලෝභේ නැතිකම බලවත් වුණොත් අන්න පිං කිරෙනවා. කුසල් කිරෙනවා. ද්වේෂේ නැතිකම බලවත් වුණොත් අන්න හොඳට මෛත්‍රී වඩනවා යා. කවුරුත් බැන්නට තරහ ගන්නෑ. මුකුත් හැලහැප්පිලිකම් කරන්න යන්නේ, ගැටෙන්න යන්නේ. එතකොට මෝහි නැතිකම තිබ්බොත් එයා හොඳට නුවණින් කල්පනා කරලා වැඩ කරනවා, හොයලා බලලා වැඩ කරනවා, ඒවා කරන්න ලැබෙනවා. එතකොට එහෙම ලැබෙන්න නම් ඒ කුසල් මුල් බලවත්ව තියෙන්න ඕනේ. කුසල් මුල් බලවත් නැතුව අකුසල් මුල් විතරක් බලවත් නම් මොකද වෙන්නේ? ඔන්න අපි කියමු පින් කරන්න ආසාවක් ඇති වුණා. කවුරු හරි කියනවා යමං යමං සිල් ගන්න කියලා. ඕන් එතකොට සිල් ගන්න යනවා. ගියාට අකුසල් බලවත් නම් කුසල් දුර්වල නම් හැමදාම යන්න හිතෙන්නේ නෑ. එක දවසක් ගියානේ ගියා බං වැඩන්නේ ඉඳගෙන ඉන්න ඕනි දවසම. හරි කරදර, ඊට වඩා මේ නිදහසේ ගහක් කුලක් හදාගෙන මම මෙහෙටලා ඉන්නම් කියනවා. වෙන්න බැරිද? පුළුවන්. ඊට පස්සේ ආය අඬ ගහනවා, යමන් දානයක් දෙන්න පිනක් කොරාපන් කියනවා. ඉතින් මෙයා අඬ ගහන නිසා යනවා. ගිහිල්ලා බලනවා, ඉතින් ඔය ඔය ලැබෙන්නේ ඔය හාමුදුරුන්ට අපි දෙන්න ඕනේද? එහෙම හිතනයි නැද්ද? ඔය හම්බ වෙන්න ඕන තරම් අපි දෙන්න ඕනේද? අර පිනට නැඹුරු වෙන්නේ නැහැ හිත. ලෝභ ලෝභකමෙන් ආයෙ හිත යට වෙනවා. ඊට පස්සේ ආයෙ ගියාම කියන මම නම් යන්නේ, අපේ තරහකාරීත් ඇවිල්ලා හිටියා. ආන් අර කීත් ඇවිල්ලා ආන් බලහන් කියනවා. එතකොට යාට පේන්නේ අර යත් එක්ක තරහ වෙච්ච කෙනා ඇවිල්ලා ඉන්නවා, ඒ නිසා යන්නේ. එතකොට බලවත් උනේ හිතේ මොකද්ද? ද්වේෂය. එහෙම වුණාට පස්සේ කැලෑවේ හිටියත් බේරෙන්න බෑ. කැලෑවේ හිටියා බේරෙන්න බෑ. මං දන්න එක හාඳුරු කෙනෙක් හිටියා. මම ওই පොල් ගහවල මහමෙවුනා හදපු මුල් කාලේ ඒ කාරණ එක හිටපු හාඳුරු කෙනෙක්. ඒ හැව ධර්මය ඉගෙන ගන්න කියලා. ඒ හාඳුරන්ට කොන්දේ අමාරුව. ඉතින් කොන්දේ අමාරු හැදිලා මං කිව්වා මේ ඕක හිටියේ එකක්, ඕක අතාරින්න ඔය කොන්දක් අල්ලගෙන හැමදාම ඉන්න එපා කියලා. නෑ නෑ නෑ, මට මුකුත් කරගන්න බෑ, මේ කොන්දේ අමාරුව කිව්වා. ඊට පස්සේ මං එහම කොහොමද හැදුනේ? ඔය ආරණ එකට ගියා කිව්වා. එහෙදි තමයි හැදුනේ පටන් ගත්ත කිව්වා කොන්දේ අමාරුව. ඉතින් මම හිතුවේම මේ මනසේ හැදිච්ච එකක් කියලා. මං ඒ කාලේ එච්චර අමනුෂ්‍යය ගැන දැනන් හිටියට මේ එච්චර මං ඒක ගැන ගණන් ගත්තේ නෑ. ඉතින් පොල් ගහවල අපි හදාපු මුල් කාලේ අපිට ඇඳක්වත් තිබුණේ, අපි බූරු ඇඳන්වල හිටියේ. එතකොට මම මේ පැත්තේ මෙහෙම බූරු ඇඳේ ඉන්නවා, එහා පැත්තේ අනිත් ස්වාමීනාස බූරු ඇඳේ ඉන්නවා. ඒ කාලේ මට හම්බ වෙලා පොත් වර්ගයක් මෝහණය කරන ඒවා ගැන, ඉංග්‍රීසි පොත් වර්ගයක් හම්බ වෙලා මං ඉතින් මේක කියෝ කියෝ හිටියා. මං කිව්වා මෝහණය කරලා බලන්න ඕනේ මේ හාඳුරංගව. මෝහණය කළා මේ කොන්දේ අමාරු සනීප කරන්න. දැන් මම මේ කල්පනා කළා, මං ඇවිල්ලා එහෙනම් මේ ඔබ වහන්සේ මම මෝහණය කරන්නද කියලා. හාය කිව්වා. ඒ ලයිටුත් නෑ, මේ කුප්පි ලාම්පු වතු කරන් හිටියේ මං. එතකොට මං රෑ 9:00 මාට 10:00 විතර මං ආයෙ නම් දැන් වෙන මොහොනේ වෙනවා, දැන් ඉතින් හාන්සි වෙලා එනවා, දැන් ඔන්න නිින්ද යනවා, දැන් ඔන්න ඇස් වැහෙනවා කියලා එකේ තියෙනවා කියන විදියක්. මං එහෙම කීකේ ඉන්නකොට මෙයාට ඇස් වැහුණා. දැන් මොහොනේ වුණාද කියලා බලන්නත් එපා. ඒකත් තියෙනවා ක්‍රමයක්. දැන් ඔන්න අත උඩට ඉස්සෙනවාකම අත උස්සනවා. පාත් කරනවා. දැන් මං හිතුවා දැන් මොහොනේ වුණා කියලා. දැන් මං හිතුවේ මොහොනේ වුණා කියලා. ඊට පස්සේ මං කෝ දැන් ඉතින් ඔබ වහන්සේට කොන්දේ අමාරු නෑ, දැන් ඔබ වහන්සේ සනීපයි 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 කියන එකට කිව්වා. මේ මෙතන කළු පාට තිතක් තියෙනවා කිව්වා. ඉතින් මං කිව්වා එහෙනම් මං ඔතනට අත තියලා බුදුගුණ කියන්නම්, කළු පාට තිත නැති වෙයි කියලා අත තියලා.
ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තා විතරයි මෙන්න මුළු පොල් ගහලෙම දෙදරුම් කණ්ඩ හූ තුනක් තිබ්බා. බල්ලු ඔක්කෝම උඩු පුරුළු නම් මට මේ වස ලැජ්ජාවේ බෑ දැන්. ඇයි මම එහෙන් අසරණ වෙලා බය වෙලා මගේ යඟ හිරි වැටිලා දැන් කරගන්න දෙයක් නැයි මං කා කවුරුන්නේ. හූ තියල ඇස් දෙක ලොකු කොල්ල හයියෙන් හිනා වේගෙන හහා ගාලා නැගිට්ටා. නැගල මෙන්න මට ගහන්න එනවා. මම දැන් බැලුවා මට දැන් කරගන්නම දෙයක් නැහැ මේකේ තියෙන මගේ මං කොහොම හරි මේක පාලනය කරන්න ඕනේ. මං එකපාරට පැනලා ඔලුවට අත තිබ්බා. තියලා ඊටපිසෝ ගාතාව කියලා යන්තම් කන්ට්‍රෝල් කළා. පාලනය කළා මගේම කවුද ඔය? මම සීලක්කන්ද කිව්වා. හාමුදුරු කෙනෙක් යකෙක් ඇඟේ ඉන්නේ. මං ඇහුවා මොකද මේ කියලා. මම මගේ ගල්ලෙනට මේක ආවා කිව්වා. ඒ ආරන්නේ හිටපු හාමුදුරු ඒ ගල්ලෙන ගත්තා මගේ කියලා. දැක්කද කැලේට රිංගුවත් බේරෙන්න බෑ. වනාන්තරේ ගල්ලෙනේ හිටපු හාමුදුරු තමන් වාසය කරපු ගල්ලෙන ගත්තා මගේ කියලා ගත්තා. මැරිලා ගල්ලෙනේ මාස 3කට පස්සේ හාමුදුරන්ගේ බඩමුට්ටු අස් කළා. මෙයා පදිංචියට ගියා. මෙයාගේ ඇඟට රිංගුවා. දැක්කද මැරිච්ච කොච්චර ඕගොල්ලන්ගේ ඇඟවලු ලැද්ද? ඇයි දැන් මේ පාරවල් ඉන්න බැදුම් පුච්ච පුච්ච කණ හැටියට හොඳට ඇති. ඇයි එදකොට වෙන්නේ මොකද්ද? කුසල් වඩා ගන්න බෑ. මේන් භාවනාව පටන් ගන්නවා විනාඩි දෙකයි බුද්ධි අමනුෂ්‍ය වහනෝ. මේන් කුසල් වඩන්න ගල පටන් ගන්න මේන් කොන්දේ අමාරු. ඊට පස්සේ පොඩි දෙයකටත් මෙන්න සණ්ඩු සරුවල්. ගියල්ලල ඒ ප්‍රශ්න නැද්ද? මං ඔක්කොම භූත කේස් කියන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මං ඒ හාමුදුරුවන්ට කිව්වා මට කරන්න දෙයක් නැහැ, මං දන්නෙත් නැහැ යක්විල්වන්. යාන්තම් මං එදා මගේ පින්බලයකට වෙන්න ඇති කොන්ට්‍රෝල් වුණා. කොන්ට්‍රෝල් වෙලා ඒ අපවත්ච්ච හාමුදුරු තමයි ශීලක්කන්ද කිව්වේ. ඊට පස්සේ තිය හඳුරු අපේ එහෙනුත් තරහ වෙලා කිය සමාට භූතියම කරවන්න ඇති. මේ මං හිතන්නේ ඇඟෙන් ගියා කියලා. මං ඉතින් ඒ කාලේ සල්ලි වගේ දුන්නා, පුළුවන් නම් ඔබ වහන්සේ කොහේ හරි ගිහලා ඔක අයින් කරගන්න කියලා. රිංගුවට පස්සේ ලේසියෙන් අයින් වෙන්නේ නැහැ. එතකොට බලන්න දැන් අපි මේ මනුස්ස ලෝකයේ ඉන්නේ මහා හයිහත්යකින් නෙමෙයි. අපිට වැරදිච්ච වෙලාවට, අපේ තියෙන පින්බලේ දුර්වල වෙච්ච වෙලාවට කාත් කවුරුත් නෑ. කාත් කවුරුත් නෑ. දැන් බලන්න හිරේ විලංගුවේ වැටුනහම ටික කාලෙකින් එයා නිදහස් වෙනවා. නරක උප්පැත්තියක් ලැබුවොත් එහෙම ලේසියෙන් නිදහස් වෙනවද? නෑනේ. දැන් අපි ගත්තොත් ඔබ දකින්න ඇති පාරවල් අයිනේ බල්ලෝ බලල්ලු ඉන්නවා. මේ කලින් හිටපු මිනිස්සු මනුෂ්‍යාත්ම ගත කරපු අය ඔය ඉන්නේ. તો ඔය වගේ අපිටත් උනොත්. ඒතර මේ ගැන සිහිය නැත්තම් මේ සංසාරේ සතර අපාය වැටෙනවා මේ සත්වයා කියලා සිහියක් නැත්තම්. ඒක දන්නේත් නැත්තම් අපි හිතන්නේ මැරුණා. දැන් හොඳටම උදාහරණයක් ගමු බුද්ධ කාලෙම වෙච්ච දෙයක්. බුද්ධ කාලේ එක ස්වාමීන් වහන්සේ නමකට හම්බ වුණා කටිනේට වස්ත්‍රයක් හම්බ වුණා. ඉතින් මං ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් මේක පරිසම් කර ගන්න ඕනේ. මේක පරිසම් කරන්නේ කොහොමයි කියලා. හිතලා ගෙදර ගියා. අම්මා තාත්තනේ අක්කා හිටියේ. අක්කට දුන්නා අක්කේ මේ වස්ත්‍රේ පරිසම් කරලා තියාගන්න සිවුරක් මහන්න මට ඕන වුණාම මං අරන් යන්නම් කිව්වා. අක්කා කල්පනා කළා සිවුර රෙද්ද අතට අරගෙන මේක ටිකක් ගොරෝසුයි. මං එහෙනම් මේකේ නූල් ටික ඔක්කොම ගලවලා ආපහු අලුතෙන් මේ රෙද්දක් වියන්න ඕනේ කියලා අක්කා මොකද කළේ? රෙද්ද වීවා අලුතෙන්. එතකොට අර කලින් තිබුණේ රියන රියන් 7යි.
මේක නවරියන් ලොකු රෙද්දක් හැදුනා ඒ ඒකෙම. ඊරෝසි මේ ස්වාමීන් වහන්සේ පොරෝප සිවුර පරණයි. අලුත් සිවුරක් හොයාගන්න මහගන්න ඕන කියලා පොඩි නමලත් ලෑස්ති කරගෙන ගෙදර ආවා. ඇවිල්ලා කිව්වා අක්කේ මං අර දීපු වස්ත්‍රය දෙන්න කිව්වා. අක්ක ගෙනල්ලා දුන්නා. ඕක නෙමෙයි මං දීපු එක දෙන්න කිව්වා. ඒක තමයි මේ පොඩි හාමුදුරනේ ඒක තමයි මේ තියෙන්නේ මම මෙන්න මෙහෙම කළා ඒකම වස්ත්‍රේ සිනිඳු කළා ගත්තා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ සතුටු වුණා. ඊට පස්සේ සිවුර කපලා සිවුර මහනකම් එතකොට අක්ක තමයි දානමාන හදාගෙන ගෙනල්ලා උපස්ථාන කරන්නේ. ඔන්න සිවුර හදලා හොඳට හරි ගස්සලා පඳු ගහලා ඔන්න සිවුර හොඳට මේව කළා අත ගාලා දැන් ඕගොල්ලන්ට මේ අලුත් වස්ත්‍රයක් හම්බුනොත් දැන් අපි කිව්ව ඔන්න හෙට මගුල් ගෙදර යන්න. අද ලස්සන සාරියක් අරන් ආවා. ඕක හොඳට බලලා ඉඹලා අත ගාලා එහෙම කරනවද නැද්ද? කරනවනේ. ආන්ගේ වගේ මේ ස්වාමීන් වහන්සේත් මේ සිවුර බලලා අත ගාලා ආයි වැලි දැම්ම හිට පොරවන්න. රෑ හැදුනා heart attack. හැදෙනකොට මතක් වුණේ හප්පේ මං අර සිවුර පොරවන්නේ කොහොමද? අපවත් වුණා. සිවුර පොරවන්න හම්බ වුණාද? නැහැ. ඉතින් උදේම ආරංචි වුණ අක්කට ස්වාමීන් වහන්සේ අපවත් වුණා කියලා තිය අක්කා අඬාලා බොහෝම අඬා දුඩා. ඉතින් දැන් ඉතින් කරගන්න දෙන්නේ අවසන් කටයුතු කළා. ඊට පස්සේ දැන් සිවුර තියෙනවා. දැන් සිවුර සංඝයාට පූජා කරන එතන වැඩ හිටිය රහතන් වහන්සේලා සංඝයාට පූජා කරන්න කල්පනා කරනකොට මේ සවැත් නුවර මේක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එවනවා සිවුරට අත තියන්න එපා කියලා. සිවුරට දවස් 7ක් යනකම් අත තියන්න එපා කිව්වා. දැන් දවස් 7කින් පස්සේ සංඝයාට ගන්න කිව්වා. දවස් 7කින් පස්සේ සිවුර ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගියෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ දවස් 7ක් සිවුරට අත තියන්න එපා කිව්වේ? කොහ මහණෙනි මං උදේ පාන්දර සමාධියෙන් නැගිටිනකොට මට ඇහෙනවා මා සතුදී පැහැර ගන්නවෝ කියලා කෑ ගහන හඬක්. බැලින්නම් අර අපවත් වෙච්ච උන්නාන්සේ අර සිවුරේ කාවික් විලා ඉන්නවා කිව්වා. කාව යහට මෙහාට දුවනවා කිව්වා. මා සතුදී පැහැර ගන්නවෝ කියලා. කොහ මහණෙනි මේ වස්ත්‍රේ ගන්න එපා කිව්වේ. එතකොට යා ඒකට ආශාවෙන් ද්වේෂයක් ඇති වුණොත් ඒ ද්වේෂයට ඉලක්ක වෙන්නේ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලායි සිවුර ගන්නෙ. එහෙම වුණොත් එයාට සියලු පින් නැති වෙහිලා පින් මාර්ගේ නිරේ උපදින්න තිබුණා. ඒක වළක්වන්නයි දවස් 7ක් කියන්න කිව්වේ කිව්වා. දැන් තුසිත දිවි ලෝකේ ඉන්නවා කිව්වා. දවස් 7න් පස්සේ යා මැරිලා ඒ කාව මැරිලා තුසිත දිවි ලෝකෙ උපන්නා. බුද්ධ කාලේ පිළිවෙත් පිරූ භික්ෂුව සිවුරට තිබිච්ච ලෝභය තමංග කාවෙක් බවට පත් කළා. ඊට පස්සේ නමුත් පිම්බලේ තිබුණා තුසිතේ උපදින්න තුසිත ලෝකේ උපත්තියට බාධාවක් හැරී තිබුණා අර ලෝභ චිත්තේ. බුද්ධ කාලේ ඒ පිළිවෙත් පිරූ උත්තමයන්ටත් එහෙම වුණා නම් යකඩ මල්ලටත් හෙන ගහපි නම් හාල් මල්ල කතා නොකරම වීසි කරපන් කියනවා. එච්චර බුද්ධ කාලේ බල සම්පන්න පින් කරපු කෙනාත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා ඒ තත්ත්වයට වැටුණා නම් අද අපි මේ පින් පොඩ්ඩක් කළා මහා කයිවාරු ගහනවානේ. හා අපි අර්ග කරා අපි මේක කළා නේද? ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳෙද්දී
මොකක් හරි අපේ අතිශයෙන්ම දුර්ලභ පිනකට තමයි මේ මනුස්ස ලෝකෙට අපි ආවේ. දැන් මේ මනුස්ස ලෝකෙට අපි ආවා කියන්නේ අපට ලැබිච්ච මහ විශාල කුමද්දෝ ලොකු වාසනාවක් මේ තියෙන්නේ. අපිට කියාගන්න බැරි විශාල පිනක් මේ පළදීලා තියෙන්නේ. දැන් මේ පින අහිමි වෙච්ච කෝටි සංඛ්‍යාත සත්වය දැක්කේ නැද්ද? බලන්න නිකන් කඩි ගුහාවක් දියා කෝටි සංඛ්‍යාත පිරිසක් වහින්ද ඉස්සෙල්ලා හිටපු ගමන් එනවා මෙරුව කෝටි ගණන් දැකලා නැද්ද? මනුස්ස ලෝකේ හිටපු මිනිස්සු අය වැරදිලා. දැන් බලන්න පිළිවෙත් පුරු භික්ෂුවක් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා අපවත් වෙලා අර සිවුරේ කාවෙක් වුණා නම් අද අප හිතන්නේ කොහොමද මැරිණුත් මැරිච්ච කෙනා භූතෙක් වෙලාම එන්න ඕනේ කියලා. පෙරේතෙක් වෙලාම අපි දන්නේ පෙරේතෙක් වෙයිද? නිරේයයිද? තිරිසං අපායයිද? අපිට කියන්න පුළුවන්ද? හැබැයි ධර්මයේ හැසිරෙන කෙනෙක් හිටියොත් නම් දෙවියන් අතරට යයි. එතකොට බලන්න පින්වත්නි, එහෙනම් මේ ධර්මයේ හැසිරෙන්න අපිට උදව් වෙන දෙයක් අපේ හිතේ ඇතුලේ තියෙනවා. ධර්මයේ හැසිරෙන්න උදව් වෙන්නේ මොකද්ද? ලෝභ නැතිකම. ඊළඟට ද්වේෂය නැතිකම. ඊළඟට මෝහය නැතිකම කියන මේ තුන තමයි ධර්මයේ හැසිරෙන්න උදව් වෙන්නේ. ධර්මයේ හැසිරෙන්න බාධා කරන්නේ මොකද්ද? ලෝභය, දේශය, මෝහේ. එතකොට අපතුල ඔය දෙකම නැද්ද? දෙපැත්තම ලෝභය ද්වේෂය මෝහයක් තියෙනවා, අලෝභය අද්වේෂය අමෝහයක් තියෙනවා. මේ දෙකෙන් බලවත් මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ බලවත් නම් ඒක වාසියක්ද අවාසියක්ද? ඒක බලවත් කියලා දන්නේ කොහොමද? ඒක දැනගන්න ඕනේ මෙහෙමයි. අපේ හිතේ වේගවත්කම තියෙන්නේ ලෝභය හට ගැනීමටද ලෝභය දුරු වීමටද? ලෝභය හට ගැනීමට. අපේ හිතේ වේගවත්කම තියෙන්නේ ද්වේෂය හට ගැනීමටද ද්වේෂය දුරු වීමටද? දැන් ද්වේෂයක් හටගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. නමුත් උපන්න ද්වේෂය දුරු කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? එහෙනම් ද්වේෂයේ නැතිකම දුර්වලයි. ද්වේෂයේ ඇතිකම බලවත්. එහෙනම් අපිට මෛත්‍රී චිත්තේ දියුණු කරගන්න අමාරුයි. මේ ලෝකේ අනිත්‍යයි කියලා මේ තේරුම් ගන්න අමාරුයි. ඒකනේ දැන් මිත්‍යා විශ්වාසයක් කිව්වොත් වේගෙන් මිනිස්සු ඇදලා යනවනේ. නමුත් හරිදී කරගන්න කොච්චරනම් අමාරුද? නමුත් හරි දේ කරනවා ධර්මයෙන් හරි දේ කරලා දෙන්න පුළුවන්. ධර්මයේ තියෙන බලේ වෙන මොකේකවත් නැහැ. ධර්මය කියන්නේ මොකද්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ වදාළ දේ. ඒකෙන් ඇති කරලා දෙන්නේ මොකද්ද? ගුණයක්. මොකද්ද ඇති කරලා දෙන්නේ? ගුණයක්. දැන් අපි කල්පනා කරමු, ද්වේෂය නැතිකම, මෛත්‍රිය ධර්මයක්ද නැද්ද? ඉවසීම ධර්මයක්, ක්‍රෝධ නොකිරීම ධර්මයක්, ලෝභ නොකිරීම ධර්මයක්. මේ ධර්ම ධර්මයේ හරියට අල්ලගන්න බැරි වුණොත් ආයෙත් වරදිනවා. වැරදුනොත් බේරෙන්න බෑ. මම ඔබට කියන්නම් තවත් එකක්. දැන් ඔබ අපි ගමුතින් මේ ජීවත් වෙනකොට ගෙවල් දොරවල් ධර්මල්ලෝ දැන් අපි හදාගෙන ඉන්නපෑනේ. එතකොට නමුත් ජීවිතය කියලා කියන්නේ ඒකම නෙමෙයි. අපි වෙන වෙනම යනවා ගමනක්. තනි තනියම ගමනක් යනවා. ඒ ගමන තමයි ජීවිතය කියන්නේ. ඒ අද්දි තමයි එකතු වෙන්නේ ස්වාමියා, බිරිඳ, දරුවෝ ඔක්කොම එකතු වෙන්නේ. ඒකයි ජීවිතයයි දෙකක් හැටියට අඳුන ගන්න ඕනේ. හඳුනගත්තේ නැත්නම් දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. අපි ළඟ තරුණියෙක් ඇවිල්ලා පැවිදි වුණා.
ඔය පොල් ගහවල චෛත්‍ය හදද්දි දවසක් ඔය උඩ පේසාවලල්ලෙන් මේ එතකොට ඒ පොඩි නම වැටුණා, පල්ලෙහාට වැටුණා. දැන් මං හිතුවා අපවත් වුණා තමයි කියලා, හොඳටම බය වුණා. ඊට පස්සේ අර ඇදී දාගෙන එක්කන් ගියා කුටියට. එක්කන් ගිහලා බැලුවම හීරිලාවත් නැහැ, වැටිලා. බැලුවාම මේ ඔන්න උළු ඕල්ලනෝ දිස්ත්‍රික් කැන්ටි. මං එහේ කවුද කියලා, මමයි තල්ලු කළේ මේකව කිව්වා. කවුද කියලා, මම අම්මා කිව්වා. ඒ පොඩි ස්වාමීන් වහන්සේගේ අම්මා. මං ඇයි තල්ලු කළේ? මම මේක තල්ලු කළේ මේක මරන්නට කිව්වා. මං මරන්න? එහෙම මොකටද කියලා ඇහුවා. මේක නිවන් දකින්න හදනවා කිව්වා. ඉතින් මං කිව්වා හොඳයි නේ අම්මා නිවන් දැක්කොත්. එහෙම බෑ කිව්වා. මේක නිවන් දැක්කොත් මට සංසාරේ දරුවේ කොහෙද කියලා ඇහුවා. ඉතින් මං ඒක කොහොමද මේ අම්මා මෙයාගේ ඇඟට රිංගුවේ කියලා ඇහුවා. එතකොට කියනවා, දිස්ත්‍රික් දැන් කතා කරන්නේ, කියනවා මේ දරුවා, මගේ දරුවා, මම මැරෙන එකට මේ මගේ දරුවාගේ වයස මාස 9යි කිව්වා. මේ මාස 9දී ආරස්සාවට මං ඇඟට රිංගුවා කිව්වා. ඔන්න අම්මා මෙනෙහි කළ තියෙන කොටස. එතකොට ඒ ළමයා මරණයට පත් වෙනකොට අම්මට වයස, මේ ළමයාට වයස කීයද? ළමයාට වයස මාස 9දී අම්මා මළා. එතන අම්මගේ හිතේ තිබුණේ රැස් කරපු පිනක් ගැන නෙමෙයි. පිනක් කතාවක් නෑ. දන්නේවත් නෑ ওই ගෙවල් වල මිනිස්සු. පින් ගැන. එතකොට ඔලිවි සම්පූර්ණ වැඩ කළේ මොකද්ද? තමන්ගේ දරුවා ගැන මල පිරිත් වෙලා උපන්න යකින්නි. ඇඟට රිංගුවා අරසාවට කියලා. එතකොට ඇඟට රිංගට ළමයාට වයස කීයද? මාස 9යි. මාස 9 ළමයාගේ ඇඟට රිංගුවා අම්මා. දැන් ඉතින් උන ළමයා වැඩෙනවා. ළමයා ලොකු තරුණ වුණා. මට මතක හැටියට වයස 18දී ආවේ මගේ ළඟට මහාන වෙන්න. ඇවිල්ලා මහාන වුණා. ඉතින් ලෙඩක් දුකක් එහෙම පේන්න තිබ්බේ නෑ. හොඳට හිටියා. උපසම්පදා වුණා. ඊට පස්සේ අම්මට ඇඟේ ඉන්න බෑ. සීලි බලවත් වුණානේ. සීල බලවත් උනා විතර ඉන්න බෑ. අම්මා කල්පනා කළා මේක දැන් මට ඇඟේ ඉන්න බෑ. දැන් මගේ දරුවා සංසාරයෙන් එතෙර වෙන්න යන්නේ. ඊට කලින් මරන්න ඕනේ. මැරුවට පස්සේ ආයේ භූතිය ඇවිල්ලා මගේ ළඟට ගන්න පුළුවන්. ඕන්න අම්මගේ පැලෑන. ඊට පස්සේ මොකද වුනේ? දැන් අපි පිරිත් කෙල්ලේ අන්තන් මං ඉතින් කරුණ කිව්වා අම්මා සතුටු වෙන්න, අම්මා දිවියෙන් අතරට යන්න. හාපෝ බෑ කිව්වා. රවට්ටනවා කිව්වා. මේ ළමයා අයින් කර අපි වෙන් කරන්න හදන්න කිව්වා බොරු කියලා අපි. මංකෝ අම්ම පින් කරන්න බෝධියක් ළඟට යන්න, චෛත්‍යයන් ළඟට යන්න, ගිහිලා දෙවියන් අතරට ගිහිල්ලා උදව් කරන්න, මේ ස්වාමීන් වහන්සේට උදව් කරන්න පින් කරන්න. හාපෝ බෑ කිව්වා. මගේ මේ ළමයා ඈත් කරන්න කිව්වා, හදන්න කිව්වා. බලන්න. ඊට පස්සේ මොකද වුනේ? දවසක් දැන් ඔන්න හවස බුදුන් වඳිනවා. විහාරේ බුදුන් වඳිද්දි මෙයා මේ මට බැහැ මට මෙහෙ ඉන්න බෑ කියලා පල්ලෙහාට දුවගෙන ආවා. මමත් මොකද්ද ඒකට කුටි ඉඳලා පහලට ඇවිල්ලා. තව ස්වාමීන් වහන්සේ නමක් වුණා. මෙන්න මෙහෙම ආසවල් ස්වාමීන් වහන්සේ මෙන්න මේ කැලීට දිව්වා කියලා. මම හොඳටම බය වුණා. අවුරුදු 20ක 21ක තරුණ උන්නාස කෙනෙක්. කැලී දුවලා බැරි වෙලාවත් බෙල්ලවත් වල දාගත්තා නම්. කතන්දර යන්නේ මො තරුණ අයනේ. ඔය එක එක ප්‍රශ්නක් තියෙනවනේ. එතකොට බෙල්ල මුලින් අහුවෙන්නේ කවුද? අපිනේ. මේ අම්ම යකිනි වෙලා අරන් ගියා කියලා පිණිසි පිළිගනීද? අපි හදන කතන්දර කියලා හිතයි. ඊට පස්සේ මොකද වුනේ? දැන් හොයන හොයාගන්න නැහැ. මේක අන්ධකාරේ රින් කැලේ ඇතුළට ගියා. මං එක්පන්ට පහනක් තියලා තුඳුරන් වන්දනා කළා. කර්මී සූත්‍රය කියලා දෙවියන්ට පින් දීලා, අනේ මෙයාට ජීවිතේ අනුතරක් වෙන්න එපා, ආරක්ෂා වෙන්න කියලා කිව්වා. මට වෙන කරන්න දෙයක් නැහැ. මං අසරණ වෙලා. ඔන්න රෑ 8:00 විතර කෝල් එකක් එනවා අක්කගෙන්. මල්ලි ඇවිල්ලා ඉන්නවා කියලා ගෙදර. මං ගුදෙන්න කිව්වා මල්ලි ටෙලිෆෝන් එක දුන්නා. මං ඇහුවා දැන් ඔබ වහන්සේ කොහොමද මේ ගෙදරට ආවේ කියලා ඇහුවා. අනේ දන්නේ නැහැ කිව්වා. දැන් බලන්න චිවුර පිටින් ඉඳෙද්දි ගෙදර එක්කන් ගියා දන්නේ නැහැ. පොඩ්ඩක්ව මතක නැද්ද කිව්වා. යාන්තම් රේල් පාර මතකයි කිව්වා. රේල් පාර දිගේ අරන් ගිල්ල තියෙන්නේ. බැරි වෙලාවත් කෝච්චි එකට තල්ලු කළා නම්. ඊට පස්සේ
මං අක්කට කිව්වා අක්කේ මේකයි තත්ති දැන් අම්මා ඔය ඇඟි ඉන්නේ අම්මා මහානකම කරන්න දෙන්නේ නැහැ මෙයාට කිව්වා මෙයා බිල්ලට ගන්න යන්නේ බේරන්න එකම දේ තමයි තියෙන්නේ මෙයා ඉක්මනට උපවැදි කරන්න ඕනේ කිව්වා ඉතින් උපවැදි කරන්න දැන් මං අඬ ගහලකෝ දැන් බෑනේ ඔබ වහන්සේ ඉන්න දෙන්නේ නැත්නම් අපි නෙමෙයිනේ අම්මනේ කරන්න දෙයක් නැහැ කියලා ඊට පස්සේ අඬන්න ගත්ත අනේ මං හරි ආසයි මේ පැවිදි ජීවිතේට මං කොතින් ඔබ වහන්සේ පැවිදි ජීවිතේට ආස වුණාට කරන්න දෙයක් නැහැ නේ මට උදව් කරන්න බෑනේ මේකට දැන් ඔබ වහන්සේගේ හිත වසන් කරනවනේ අර අම්මා අක්කට මං කෝ දැන් එවන්න එපා දැන් සරමයි සර්ට් එකකුයි අඳලා ටෙලිෆෝන් එකක් දෙන්න ටෙලිෆෝන් එකේම මං සිල් දෙන්නම් කිව්වා සරමයි සර්ට් එක අඳලා ටෙලිෆෝන් එකේම සිල් දුන්නා ප්‍රශ්න ඉවරයි දැන් ජෝඩු ඉන්නවා අම්මයි පුතා දැන් මං කියන්නේ මේකයි දැන් මෙහෙම වුණා කියමු දැන් ඔන්න වයස 9යි පුතාගේ දැන් ඔන්න අම මරණාසන්න අම්ම දැන් පුතාව හිතෙන් අතහැරලා මම මේ සසර ගමනක් යන්නේ මම මේ දරුව අල්ලගෙන හරියන්නේ මම පින අල්ල ගන්න ඕනේ මේ වෙලාවේ කියලා අර දරු මල්ලෝ මන් නැතු වුණොත් මගේ දරුවට මොකද වෙන්නේ අරකට මොකද වෙන්නේ මේකට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්නේ නැතුව පින අල්ලගෙන හිටියනම් ඒ අම්මා කොහෙද දෙවියන් අතරට යනවා දෙවියන් අතරට ගියා නම් අදත් අර ස්වාමීන් වහන්සේ සිවුරි නැද්ද එහෙනම් ඒ අම්මා ඉෂ්ට දේවතාවියක් වෙලා දරුවාට පිහිට වෙන්නේ නැද්ද එහෙනම් ඒ දරුවාට සිවුරු අරින්න දෙයිද සීලෙ පිහිටන් උදව් කරයිද සීලෙ පිහිටන් උදව් කරයි අද ඒක අනිත් පැත්ත උනේ දැක්කද தත්ත්වය එතකොට අපිට මේකෙන් පේන්නේ මොකද්ද පින්වත්නි අපි මේ කතා කරන දෙයට වඩා වෙනත් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. අපි කතාබස් කර කර ඉන්නවාට වඩා ඊට හාත්පසින් වෙනත් දෙයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා පින කර ගන්න නම් තම තමන් වෙන්වෙන්ව තමන් මේ යන්නේ සසර ගමනක් කියලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි මෙහෙම ගමු. දැන් ඔහොම සංසාරය යන අතරේ ඔය අම්මයි පුතයි යම් දවසක අම්මා ඉපදුනා අම්ම කොහරි මනුස්ස ලෝකෙට ආවා. දැන් අම්මට ඕනේ මේ දැන් සසර කලකිරිලා ඉක්මනට ධර්මය අවබෝධ කරන්න. දැන් අර පුතාව සිවුරු අරවගත්තු පාපේ ඒ අම්මට එනවද නැද්ද? විපාක දෙන්න ගන්නවා. එහෙම මේක එක 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 පැටලි 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 යනවා මිසක් මේක ලෙහිල්ලක් නැහැ. ඉතින් මේ தත්ත්ව මත පින්වත්නි අපි කොච්චරනම් මේක මේ බැරෑරුම්කම අපි තේරුම් අරන් ඉන්න ඕනේද? දැන් බලන්න එතකොට අර දැන් සාමාන්‍යයෙන් හදිස්සි වෙලාවක අපිට පින සිහි කරගන්න බෑ පින පුරුදු කළ නැත්තම්. හදිස්සි වෙලාවක පින නෙමෙයි මතක් වෙන්නේ. පින නෙමෙයි මතක් වෙන්නේ. මතක් වෙන්නේ තමන්ගේ හිත බැඳිච්ච දේ. හිත බැඳුනා නම් පිනට පින මතක් වෙනවා. හිත බැඳුනා නම් පිනට පින්න මතක් වෙනවා හිත බැඳුනා නම් පුද්ගලයෙකුට පුද්ගලයා මතක් වෙනවා හිත බැඳුනා නම් කෑමකට කෑම මතක් වෙනවා හිත බැඳුනා නම් ඉඩමකට ඉඩමේය හිත බැඳුනා නම් කාමරයට කාමරේ එය හිත බැඳුනා නම් වාහනයට වාහනේය එහෙමයි වෙන්නේ ඒ නිසා ඒක අර තමන් මොකද දැන් ගෙවල් දොරවල් දරුවෝ මල්ලෝ ඉඩකඩම් දීපල මේවා අපි පරිහරණය කරන්න ඕනේ ජීවත් වෙන්න. නමුත් ඒවැය අනිත්‍ය ස්වභාවයේ දැකලා නැති එක නේද? දැකලා නැති එක තේරුම් ගන්න නැති එක. ඒ කොටම දැන් ඊ අමෝ පෙරේතියෙක් කලේ අර හිතේ ලෝභ දෝෂ මොහ නෙමෙයිද? ලෝභ දෝෂ මොහ අපි දන්න තව අම්ම කෙනෙක් හිටියා. මේ අම්මට දරුවෝ 6 දෙනෙක්ද කොයිද මං හිතන්නේ ළමයිට හොඳට ඉගැන්නුවා ළමයි ලොකු ලොකු රස්සාවල් වලට ගියා ගෙවල් දොරවල් ලොකුට හැදුවා මේ අම්මලා ඉතින් පොඩි ගෙදරක ඉඳලා බොහොම මහන්සියෙන් බොහොම උත්සාහයෙන් කරේ උත්සාහයෙන් අපි යමක් කළොත් ඒක හරියට ප්‍රතිඵල එන්න ඕනේ නේ හොඳ දෙයක් කළොත් ඔන්න දැන් අම්මලා කොහොම හරි හිතන්නේ මේ දරුවෝ ටික ලොකු මහත් කරගන්න ඕනේ ළමයින්ට සමාජයේ තැනක් ඇතුව ජීවත් වෙන්න සලස්සන්නේ ඕවනේ දැන් ඔක්කොම ඉලක්ක තියෙන්නේ ධර්ම කතාව මේ පස්සේ ආපු එකක් නේ ඉතින් මේ අම්මටත් මොකද වුනේ ඔහොම කළා
ලොකු පුතාට නෙමෙයි දෙවෙනියට නෙමෙයි තුන්වෙනි පුතාට මහගේ දුන්නා. තුන්වෙනි පුතාට මහගේ දීලා පුතාට අනිත් ඒගොල්ලන්ගෙත් මොකෝ මගුල් තුලා ජයට ගත්තා. ඉතින් ලොකු පුත ඒ තුන්වෙනි පුතාගෙත් හොඳ තැනකින් කසාදයක් බාඳලා දීලා ජයට මගුල් කාලා දැන් ඔන්නේ දැන් ඒ ලොකු පුතාට මේ තුන්වෙනි පුතාට ගේ දුන්නා. ඒ බැඳ වුණොත් බොහොම හොඳ කෙනෙක්. ළමයි තුන් දෙනෙක් ඉන්න චූටි ළමයි. අපි ළමයිත් හදාගෙන බොහොම දුකසේ ඒ අම්මා ඉස්කෝලේ උගන්වනවා. ඇවිල්ලා දැන් ඉතින් ඒ ළමයිගේ වැඩ කරන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ, ආස්පාස් කරන්න ඕනේ, ඉතින් තනි ඉස්කෝලේ රස්සාව කරන්න ඕනේ. එතකොට එයාට වුණත් ටිකක් මහන්සියක් වෙනවද නැද්ද? ලීලිගේ මහන්සියක් තියෙනවා. අම්මා කරන්නේ දැන් අම්මනේ ගේවල් දොරල ඔක්කොම ලොකුවට හැදුවේ. දුන්නට පස්සේ අම්මා ඉතින් වැඩි අතපතු ගානේම කරන්නේ නැහැ. ඉතින් මේකට මං හිතන්නේ ලීලිගේ තිබුණ හිතේ මොකක් හරි කහට. දවසක් අම්මා පෙන්ෂන් පඩි එයාට හම්බවිලා මේ තාත්තගේ පෙන්ෂන් එකේ හම්බවිලා කෑමක් හදන්න කුස්සියට ගිහිල්ලා ලෑස්ති කරනකට කිව් මේ ලීලි ඇවිල්ලා කෑ ගහලා අම්මා දැන් ඔව හදලා කුස්සිය හැඩි කරලා ඇයි මමයි මේව ආස්පාස් කරලා පිරිසිදු කරන්න ඕනේ කියලා කිව්වා. මේකට ගැටුණා. උඹලට මම මේ ගෙවල් දොරවල් හදලා දෙන්න හොඳයි, මේක පොඩ්ඩක් අතුවතු ගා ගන්න බෑ කියලා. ඊට පස්සේ අම්මා මොකද කළේ? ඒ ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ වත්තේ ඇහැ පැත්තේ තියෙන දුවගෙගේ දුවගෙට ගියා. දැන් දුවගේ ගෙදර ඉඳලා පොටුවක වාඩි වෙලා අර මහගේ දියා බලාගෙන ඉන්නවා. මමයි මේක හැදුවේ, මමයි මේ විදියට කළේ, මමයි මේ ගෙවල් හදන්න මහන්සි ගත්තේ. දැන් පිටස්තර කියක් ඇවිල්ලා මේ ගෙදර රජ කොන්නෝ. දැන් ඉතින් දැන් වැඩ කරන්නේ ද්වේෂ. දැන් බලන්න ධර්මයක් නැහැ. දැන් අම්මා දන්නේ තමන්ට මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ නමුත් අර ලේලි එහෙම නරක කෙනෙක් නෙමෙයි. ලේලි නරක කෙනෙක් නෙමෙයි. ලේලි කල්පනා කරලා අම්මගේ හිත හදන්නත් ඕනේ කියලා ඊළඟ පඩියෙන් ශාස්ත්‍රජන් එකක් අරන් ඇවිල්ලා මේ ගිහින් දුන්න මේක අම්මට හදලා දෙන්න කියලා. ඊට පස්සේ මොකද කළේ? අම්මා ශාස්ත්‍රජන් එක අතට අරන් අහලා තියෙනවා, කවුද පුතේ මේ ගෙනත් දුන්නේ? අල්ල ලේලිගේ නම කියලා අසවලා ගෙනා කියලා. ඒවලම වීසි කළා. එපා මට ඕකෙගේ වතුරත් එපා ඕකෙගේ කියලා. දැන් ඔහොම හිටියා. අම්මා එහෙමම ගේදියා බල බල ඉඳලා ලෙඩ වුණා, මැරුණා. කොහෙද උපන්නේ? මහගෙදර ලිප ළඟ. මහගෙදර ලිප ළඟ උපන්නේ යක්ෂණි වෙලා. දැන් ඊට පස්සේ දිගටම ඒ ටික දවසක් ගියේ ලේලි ලෙඩ වෙනවා. චූටි ළමයි, ලස්සන ළමයි ඉන්න චූටි ළමයි තුන්දෙනෙක්. ඊට පස්සේ ඒ ලෙඩේ හොයාගන්න බෑ. අම්මා මැරිලා මාස එකමාරයි ලේලි මලක් බිල්ලට ගත්තා. දැන් මම කිව්වේ දැන් මනුස්ස ලෝකේ සාර්ථකයි කියලා සම්මත වෙච්ච ඔක්කොම තියෙනවනේ. මොනවද? දරුවා 6 දෙනාට ඉඩම් 6ක් තියෙනවා. ගෙවල් 6ක් තියෙනවා. හොඳ රස්සාවල් තියෙනවා. දැන් ඒ අම්මගේ ජීවිතේ සාර්ථකද? සම්පූර්ණයෙන්ම අසාර්ථකයිනේ. දැන් අම්මා යකින්නේලා බිල්ලට ගත්තා. දැන් ලේලි උතන නැද්ද? දැන් ඔය නැන්ද ලේලි අරගලේ ආත්ම කීයක්, කල්ප කීයක් යයිද? කෝ විසඳුම්? දැන් ඒ අම්මා මැරිච්ච වෙලාවේ ගම්මු කියන්නේ නැති මේ අම්මා නම් හරි වාසනාවන්තයි. ළමයි ටිකට හොඳට උගන්න ගත්තා. හොඳ රසායන වලට දාගත්තා. අයි පේන එකනේ කතා කළේ. අම්මා මැරිලා කුස්සිය යකින්නි වෙලා ඉන්නව කියලා කවුරුත් කල්පනා කළාද? නෑනේ. විසඳුන්නේ ඇයි? හේතුව ධර්මයේ පුරුදු නොකිරීම. මොකද්ද හේතුව? ධර්මයට අයිති මෛත්‍රිය. ඒ මෛත්‍රිය පුරුදු කරගන්න බැරි වුණා. පියුම් පව පිළිබඳ තෝරගන්න බැරි වුණා. තමන් මේ සංසාර ගමනක යනවා කියලා තේරුම් ගන්න බැරි වුණා. අනික ලෝභේ, මම හදාපුගේ, මගේගේ, මට ඕන හැටියට තියෙන්න ඕනේ කියලා තමන්ට ඇති වෙච්ච මාන්නේ. ඒ අම්මා නිකන් හිතුවා නෑ, ඉතින් අර මේ ළමයාත් ඉස්කෝලේ උගන්නලා මහන්සි වෙලා එන්නේ. මේ පොඩි ළමයි තුන් දිනාගේ වැඩ බලා ගන්නත් ඕනේ.
මේ කියන කතාව ඇත්තත් තියෙනවා කියලා හිතුවනන් බේරෙන්ට තිබුණද නැද්ද? බේරෙන්ට තිබ්බා. ඒකන මේ හිතට ආවේ. ඒ වගේ ප්‍රශ්නවලට ඔබ පැටලිලාද නැද්ද කියලා මම දන්නේ නැහැ නේ කියන්නේ. ඒ වගේ වෙලා නම් ඔබට ඒ එකක්වත් උදව් වෙන්නේ නැහැ. උදව් වෙන්නේ ධර්මයේ විතරමයි. ධර්මයේ විතරමයි. ඒ අම්මා එක්ක ධර්මයේ තුලින් හිතුවන ධර්මයේ තුලින් හිතුවන අනේ දැන් ඔහොම තමයි මේ සසරේ අපි හදන දේවල් අපි කොච්චරනම් අතාරිනවාද? අපි කොච්චරනම් ඕවා නිදහස් වෙලා අතහැරලා නිදහස් වෙනවාද? ඉතින් ඒගොල්ලෝ කරගෙන ගියාපු අය මම මේ බණන් දහනක් කරගෙන මගේ පාඩිය මං ඉන්නවා කියලා හිතුවනම් ඒත් බේරෙන්න තිබ්බනේ. එහෙම හිතන්නේ ධර්මයක් තියෙන්න එපා. නූණක් තියෙන්න එපා. නූණක් නැත්තම් එහෙම හිතන්න බෑ. දැන් බලන්න පින්වත්නි ධර්ම මාර්ගයේ කෙනෙක් යන්න නම් එක දෙයක් ඕනේ. සතර අපායේ උපදින්න බය වෙන්න ඕනේ. සතර අපායේ ඉපදීමට අකමැති වෙන්න ඕනේ. සසර අපායේ ඉපදීමට ස්වල්පයක්වත් කැමති නොවි ඉන්න ඕනේ. එතකොට යා කැමති ආරස්සාවක් තියෙන තැනක උපදින්න. මරණින් මත්තේ මෙහෙම වෙනවා කියලා ඒ අම්මා කල්පනා කරපු නැති එක නේද? මම මරණින් මත්තේ කොහෙද යන්නේ? මට මක් වෙයිද? මගේ මේ ධර්ම මාර්ගේ මං කොහොමද යන්නේ? මට නම් අපෝ සතර අපාය නම් මට උපදින්න බෑ. මට මේ යන ගමනේ මේ ඉක්මන්ට මේ සසරෙන් ඈතර වෙන මාර්ගයක යන්න ඕනේ කියලා තමන් ගැන හිතලා තියෙන්න ඕනේ නේද? තමන් ගැනම හිතලා නැත්තම් ඔබට මතකද ඔය යාංගල් මෝදර ඔය පොල් ගහලා අපි හරි නැත්නම් යාංගල් මෝදර කෝච්චි පාර ඔබට මතකද එක මීට අවුරුදු ගානකට කලින් බස් එකක් හැප්පුණා කෝච්චියට. ඒ බස් එකේ ගියා එක මහත්තයෙක්. එයාට බස් එකේ හැප්පෙනකට මතක් වුණේ නෝනාව. ඒ ගෙදර නෝනාට පේන්න එනවා. ඒ මහත්තයා ඇස් දෙකට පේන්න එනවා. ඇවිල්ලා තමයි ඇවිල්ලා ඔක්කොම නීති දානවා. මොනවද නීති? සුදු අඳින්න තහනම්. සුදු අඳින්න තහනම්, පින් කරන්න තහනම්. ඉස්සර අපේ මේ වැඩසටහන් වලට ආපු කෙනෙක් නෝනා. යන්න තහනම්, පින් කරන්න තහනම්, සුදු අඳින්නත් තහනම්. ඔක්කොම දාලා හිරගෙදර පුතාලා දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. දවසක් ඒ අම්ම පාට ඇඳුමක් ඇඳගෙන මගුල් ගෙදරක වගේ යන්න ලෑස්තිලා එනම් පිටවිලා දුවගෙන ආවා අන්තපුරට. එල මට කිව්වා අනේ ස්වාමීනි මං අමාරු වෙටලා ඉන්නේ, මාව හිරකාරියෙක්ව ගෙදර තියන් ඉන්නේ මේ මැරිච්ච ස්වාමියා කිව්වා. එළියට බහින්න දෙන්නේ නැහැ කිව්වා. ලෝභේ බලන්න කොහෙද ගියේ කියලා. ඉතින් මං කෝ ඉතින් කතා කරලා කියන්නකෝ පින් කරන්න. නෑ මට පින්නේ මේ ඕනේ, මට උඹමයි ඕනේ කියනවලු. කොච්චර භයානකද මේ සතර. දැන් අර මනුස්සයාට පින් කරගන්න ඕනේ. බේරෙන්න බෑ. එක දවසයි දැක්කේ මට ඇවිල්ලා විස්තරය කියලා ගියා. මමත් බයයි ඕවට අත ගහන්න. ඊට පස්සේ ආයි උඹ කවුද මේ අපේ පවුල රත් ගහන්න කියලා. මං කෝ හණී පින් සිද්ධ වෙයි ඔක ඔයා අරගෙන ගිහිල්ලා ඕව වැඩක් කරගන්න කිව්වා. එතකොට බලන්න, එතකොට අර ස්වාමියා අධික ලෙස බිරිඳට බැඳිලා හිටියා. එතකොට බිරිඳ පිනට දහවට නඹුරු වෙනවට එයා අකමැත්තෙන් හිටියා. මේ මොකද්ද මේ ගෑනුවෙක් වෙනා කරන්න කියලා. මැරිච්ච ගමන් යක්ෂයා වෙලා වැඩ කරන්න ගත්තා. දැන් විසඳුම් තියෙනවාද? විසඳුම් නැහැ. එතකොට දැන් මේ කරුණු ඔස්සේ මේක භයානකකම ඔබට තේරෙනවද? මේ නිසා ජීවිතේ පෞද්ගලිකව ධර්මයත් එක්ක ගෙනියන්න අනිත් හැම දෙයක්ම යුතුකම් හැටියට කරුණා මෛත්‍රියෙන් කරන්න. දැන් ඒ ස්වාමියා ජීවිතේ ගැන අහලා තිබ්බනම් මේක වෙයිද? නමුත් ඒ නෝනන්ට අවස්ථාවක් තිබුණේ නැහැ ස්වාමියාට කියන්න ඒවා. අන්තිමට ඇස් දෙකට පේන්න එනවා. මට එහෙම මේ දෙන්නේ හම්බ වුණා.
දෙන්නෙක් හම්බුණා මේ ඒ දෙකේම මේ ගෙවල් දෙකේම ඒ නෝනලා ඉන්නවා ජනෙලයක්ව තරින්න දෙන්නේ නැහැ ගෙදර. ජන දොරල් වහගෙන ඉන්නේ. සුදු අඳින්න දෙන්නේ. ඒ මැරිච්ච මිනිස්සු ඇවිල්ලා භූතය වෙලා හිර කරන් ඉන්නවා තමන්ගේ නෝනලාව. එතකොට බලන්න ගැලවීමක් තියෙනවද? ගැලවීමක් නැහැනේ. සංසාරෙතින් යන යන අපා යන්න ඉපෑ එතකොට ජෝඩුවම. ඈ නිරේගියෝ ජෝඩුවම නිරේ. තිරිසං අපාය නම් ජෝඩුවම තිරිසං අපාය. ප්‍රේත ලෝකේ නම් ජෝඩුවම ප්‍රේත ලෝකේ. මනුස්ස ලෝකේ නම් ජෝඩුවම මනු. එහෙම හිතන් ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් අර විදිහට අර නෝනට බාධා කරන්න 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 එයාගේ මොකක් හරි බලේ තියෙනකන් ඉඳී. ඊට පස්සේ ඒ සාපිට නිරයන්ඩ බැරිද ප්‍රේතාත්මෙන් චුත වෙලා? පුළුවන්. මේ එකතු වෙන බොහොම තාවකාලිකේවා. එම තේරෙන්නේ. ඉතින් මේ ඔක්කොම මේ අලකලංචි කරදර මේ ඔක්කොම තියෙන්නේ කුමක් අවබෝධ නොවීම නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා. ඇයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් සුවන් වෙනවා. සුවන් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැස ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැසගත්ොත් යා හිමෙන් හරි ඉක්මන්ට හරි හිමෙන් හරි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. එයා චතරපායෙන් සතරපායෙන් ආත්මිදිලා අනිසියල් ලෝම සතරපායෙන් ආත්මිදිලා නැහැ. සතර අපායනුත් අත්මිදිල්ල නැත්තං. ලෝභ දේශ මෝහ කියන අකුසලුත් බලවත් නං. අලෝභ දෝසා මෝහ කියන කුසලුත් දුර්වල නං. යන්තං කලාතුරකින් නම් ධර්මයක් ලැබුණේ. ඊළඟට මනුස්ස ලෝකයේ ඇවිල්ලා අපිට මේ ප්‍රමාණයෙන්වත් ධර්මය අහන්න නැති තැනක උපන්නොත් තවත් අමාරු වැටෙයිද නැද්ද? තවත් අමාරු වැටෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ ඊළඟ ආත්මේ මිනිසෙක් වෙනවා කියලා නෙමෙයි, දෙවියෙක් වෙනවා කියලා නෙමෙයි, ඊළඟ ආත්මේ ඉක්මනින්ම ධර්මයේ පුරුදු කරන්න පුළුවන් තැනකට යන්න ඕනේ කියලයි. ඉක්මනින්ම ධර්මයේ පුරුදු කරන්න පුළුවන් තැනකට යන්නයි. ඉක්මනින්ම දැන් මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපෑ කොහෙද ඉන්නේ? දෙව්ලෝ ඉන්නේ. ධර්මයේ පුරුදු කරපියා චාතුම් මහරජුගේ ඉන්නවා. ඊළඟට දැන් බලන්න ධර්මයේ පුරුදු කරපු නැති විමුක්තිය කෙරෙහි ආශා කරපු නිවන් දකින්න ආශා කරපු ධර්මයේ පුරුදු කරපු නැති අය ලක්ෂ ගණන් ඉන්නවා හිමාලේ සාධුවරු වෙලා කොණ්ඩේ වවාගෙන. අර හැඩපළු ගිරිච්ච කොණ්ඩේ මම දැකලා සාදු අඩි 10 15 කොණ්ඩේ වවාගෙන ඔළුවේ සිලිසිලි ගාලා තඩි උතුරනවා. දැන් නිකන් බලන්න ඔළුවේ තඩින් එකට කොච්චර අමාරුද කියලා. උකුණු දැන් සාදුරුත් එක්ක මම කතා කරද්දි මේ උකුණු යනවා රංචු රංචු ඔළුවේ. මෙහෙම කහ කහ ගංජා බිබී ඉන්නවා. මේ විමුක්තියක් හොයාගෙන දැක්කද? එතකොට හරි තැන උපදිනවා කියන එකත් ලේසි එකක්ද? ලේසි එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ අපිට මේක ඉපදීමෙන්ම විසඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි. මනුස්ස ලෝකෙම ඉපදිලා 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 විසඳෙනවා කියල එකක් නැහැ. මේක විසඳෙන්නේ ධර්මයේ හැසිරීමෙන් විතරයි. හැබැයි මේ ජීවිතේ ඔබ හොඳට ධර්මයේ හැසිරිලා ඔබට අඩුගානේ චාතුම් මහරජගේ නැත්තම් තෞතිසාවේ නැත්තම් යාමේ තුසිතේ ඒ වගේ දිව්‍ය ලෝකයකට ඔබේ පිම්බලෙන් ඔබේ සිත ගියොත් ඔබට යන්න බෑනේ ඒකට. ඔබේ පිම්බලෙන් ඔබේ සිත එතනට ගියොත් ඔබ එතන උපදිනවා. එහෙම වුණොත් මාර්ගඵලලාභින් මොන ගැහෙනවාද නැද්ද? මොන ගැහෙනවා. දැන් දුදුගම් රජුරු ඉන්නේ තුසිතේ. සද්ධාතිස්ස රජුරු ඉන්නේ තුසිතේ. කාවන්තිස්ස රජුරු තුසිතේ. විහාර මහදේවි තුසිතේ ඉන්නේ. ඔක්කොම තුසිතේ ඉන්නේ ඒ කාලේ. රහතන් වහන්සේලාගේ කාලේ. ඒ ඉති මහා පින්වන්ත අයනේ.
මහා පින්වන්ත අය. දුටුගැමුණු රජ්ජුරුවෝ මේ ඒකේ හොඳ ලස්සන කතාවක් තියෙනවා. මේ ඔබ අහලා තියෙනවද ගෝටයිම්බර් කියලා යෝධයෙක් ගැන? ගෝටයිම්බර් යෝධයා ඔය යද්දි දවසක් පිපාසයක් ආවා. ඉතින් කොල්ලෝ ඒ යෝධයාට කොළු පිරිවිරක් තියෙනවා. කොල්ලෝ කිව්වා අපි කුරුඹ බොමු කිව්වා. හා කියලා ගියා. ගිහිල්ලා බැලින්නම් පාන්සල් වත්තක්. පාන්සල් වත්තක් කියලා කමන්නේ අපි බොමු කිව්වා. කවුද කිව්වේ? ගෝටයිම්බර්. කියලා ගෝටයිම්බර් කියලා මේ ගස් තනි අතින් මේව හල්ලගෙන ගස් හොල්ලගෙන හොල්ලගෙන ගියා. කුරුඹ ටික ඔක්කොම වැටුණා. ඊරවසේ කුරුඹ පලපල කෑවා. කාලා ගෝටයිම්බර් හාන්ස් කියලා ඉන්නවා දැන් බඩපිරින කුරුඹ බීලා. ඉන්නකොට ඒ පන්සලේ ඉන්නවා සාමණේර නමක්. ඒ සාමණේර නමගේ තාත්තා පැවිදි වෙලා රහත් වෙලා. තාත්තගේ එතකොට මේ සාමණේර නමගේ නම අබය. බැලුව මොකද මේ කුරුඹ ගස් හොල්ලගෙන ඇවිල්ලා මේ ඔක්කොම පන්සල් වත්ත විනාශ කළේ කියලා. බැලුමා බුදියන් ඉන්නවා ගෝටයිම්බර. සාමණේර නම ගියා කකුලෙන් වෙට්ටුවක් දැම්මා. දහලා පන්සල් වත්ත දිගේ ඇදගෙන ගියා ගෝටයිම්බරව. එතකොට අර කොල්ලෝ ආවා බේරන්න. එනේන කොල්ලා ගත්තා කිහිලි දෙකට. මෙහෙම තද කරගත්තා ගියා. එතකොට ගෝටයිම්බර වගේම යෝධේ තමයි එහෙනම් අර මහාන වෙලා ඉන්නේ අබේ සාමණේර. ඊට පස්සේ ගෝටයිම්බර සමාව අරගෙන ඊට පස්සේ කණියේ ස්වාමීනි ඔබ වහන්සේ මහාන දම් පුරන් දීපා එහෙම දැන් අර මේ මේ විදේශ ආක්‍රමණයක් ඇවිල්ලා අණ්ඩාල්පුරේ අල්ලගෙන මේ පූජනීය ස්ථාන කෙලසනවා. අපිට බේර ගන්න විදියක් නැතු වෙන්නේ. දැන් අපි මේ යුද්ධ කරලා බේර ගන්න හදන්නේ කිව්වා. ඊට පස්සේ සාමණේර නම කිව්වා හාපෝ මට නම් බෑ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කොහොම හරි කියලා. කියලා කියලා අන්තිමට සාමණේර නම සිවුරු අරෝ ගත්තා. තෙරුන් වහන්සේගේ පුත්‍රයා අබය. තේර පුතා අබය. එතකොට ඒ සාමණේර නම මේ දැන් ඔන්න යුද්ධ ඉවර වුණා. යුද්ධ ඉවරලා තේර පුත්තාබේ යෝධයා කිව්වා දුටුගැමුණු රජුරවන්ට මහරජා ඔය යුද්ධ ඉවරයි කිව්වා. මට තව යුද්ධයක් තියෙනවා කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මේ මේ මගේ ඇඟේ සතුරු තුන් දෙනෙක් ඉන්නවා මුංගව මරන්න ඕනේ කිව්වා. කවුද කියලා ඇහුවා. ලෝභයත් ද්වේෂයත් මෝහයත් කිව්වා. මම මේ සතුරු තුන් දෙනාත් එක්ක යුද්ධයක් තියෙනවා මං ඒ යුද්ධෙට යනවා කියලා ගියා. ආයේ පැවිදි වුණා. පැවිදි වෙලා රහත් වුණා. මැරුවා සතුරු තුන් දෙනා. අර ගෝටයිම්බර ඒගොල්ලන්ට සිටුතනතුර හම්බුණා සිටුවරේ කියලා. දැන් ඉතින් එයාගේ පිරාත්මය එයා වැද්දි. ඒ වැදි පුරුද්දට රාතන් වහන්සේනාවකට දානි දීපලා උපස්ථාන කරපු අනෝසින් තමයි යෝධෙක් වෙලා උපන්නේ. ඊට පස්සේ මේ පුරුද්දට මේ මාස් පුලුච්චන් කාලා හරියට රාබොනෝ. දවසක් මොකද කළේ? අර ඔය කාන් යාගේ අර නාටිකාංගනාවන්ට කියලා නටාපන් කියලා රාගෙනලා රාබිබී හිටියා මාස් පුලුච්චන් කකා. එතකොට ඒක යක් රිටිකල හිටපු ඒක යකෙක් යන පිරිසක් එක යනකට අර මාස් පුලුටු ගඳට ආවා. ඇවිල්ලා කාන්තාවකගේ ඇඟට වැහුණා. ඉතින් ගෝටයිම්බර දුවගෙන ගියා බලන්න. බලන්නට කාන්තාව වැටලා ඉන්නවා. කිව්වා මම යකෙක් මේ වැටලා ඉන්නේ මේ පිළිටු ගඳට. බැන්නේ අයියකෝ ගෑණියෙකුගේ ඇඟට රිංගුවේ කිව්වා. ගෑණියෙකුගේ ඇඟට රිංගුවේයි කියලා ඇහුවා. තොට වටිනවද කියලා ඇහුවා. ලැජ්ජ නැද්ද තොට කියලා ඇහුවා. මේ කාගෙන් දහන්නේ? යකාගෙන්. යකාගෙන් කිව්වා තෝ හරි හමන් යකෙක් නම් ඇයි මේ ගෑණියෙකුගේ ඇඟට රිංගුවේ? ලැජ්ජ නැද්ද තොට කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා පුළුවන් නම් මට පේන්න වර කිව්වා. කිව්වා විතරයි අර යකා අර ගෑණිව අතෑරියා. පේන්න ආවා. ඇවිල්ලා කිව්වා දැනගන් තෝ මිනිහෙක් කිව්වා. දැන් ගෝටයිම්බර යෝධයාට කියන්නේ දැනගන් තෝ මිනිහෙක් තෝ දන්නේ නැයි කෝ යකුන්ගේ බලේ. එතකොට ගෝටයිම්බර යෝධයා කියනවා එහෙනම් යකෝ දැනගන් මම මිනිහෙක් කිව්වා තෝ දන්නේ නැයි කෝ මිනිසුන්ගේ බලේ. බලන්න මේ හිතන්න පුළුවන් දේවල්ද මේ? ඊට පස්සේ කිව්වා මේ ගෝටයිම්බර කිව්වා එහෙනම් වරින් මාත් එක්ක යුද්ධෙට කිව්වා.
කාටද මේ කතා කළේ? යකාට. යකා කිව්වා, "හා මං එන්නම්." එහෙනම් තඹපන්ණි සොහනට වරෙන් කිව්වා. එතකොට ගෝඨාභයම්බර කියව, "එහෙනම් මම තනියම එන්නම්." තෝ එහෙනම් යක්ෂ සේනාවම එකතු කරන් වරෙන් කිව්වා. බලන්න. ඊට පස්සේ මාස පොයේ දවස කියලා, අසල් මාස පොයේ දවසේ සටන වෙනවා කියලා. ගෝඨාභයම්බර තනියම ගියා. අර යක්ෂ සේනාව බලාගෙන ඉඳි අර යකා එනවා සටනට. ගෝඨාභයම්බර මොකද කළේ? රියන් 20ක් උඩ පැනන උඩට පැනලා කකුලේ මහපටැඟිල්ලෙන් ගැහුව යකාගේ වෙල්ල ගැලවිලා ගියා. ඊට පස්සේ ආයි ඇවිල්ලා ජය පැම්බුණෝ. දැන් ආයි මේ රාබුණෝ. රා බීලා බීලා දැන් දුටුගැමුණු රජුරන්ට මේ සිද්ධිය කියන්න එනවා. දැන් දුටුගැමුණු රජුරන්ට ආරංචි වුණා මේ බීලා හොඳටම එන්නේ කියලා. දුටුගැමුණු රජුරෝ කිව්වා, "වාසල් දොරට වහපල්ල එන්න දෙන්න එපා. ඔකටවක බීලා ඉන්නේ" කිව්වා. දැන් රජුරෝ බාරගත්තේ නැහැ වාසල් දොරට යහුවනේ. කලකිරුණා. අත ඇරියා. පයිම ගියා මේ මණිනාග දිවයිනේට යාපනේට. එතනින් පැන්න මෝදට. පැන්න පීනගෙන ගියා කාවේරි පටුනට ඉන්දියාවට. ගිහිල්ලා මිනිසුන්ට කිව්වා, මෙහි පැත්තේ නැද්ද රහතන් වහන්සේලා කියලා. "වඩිනවා වඩිනවා අපේ ගම්වලට උන්වහන්සේලා පිණ්ඩපාත වඩිනවා" කිව්වා. රහතන් වහන්සේ නමක් මොන ගැවුණා. "අනේ ස්වාමීනි මට පැවිදි වෙන්න ඕනේ" කිව්වා. පැවිදි කළා. රහත් ඵලයට පත් වුණා. රහතන් වහන්සේ නමක් කියලා පිරිනුවම් පෑවා. එතකොට බලන්න මේ ධර්මයෙන් දීපු ධර්මයෙන් කරපු හාස්කම පරිවර්තනේ. එතකොට මේ සුළුපටු දෙයක්ද මේ අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ? ලෝකෙ කී දෙනෙක් නම් මේ සසර දුකෙන් එතර වුණාද? මේ භයානක සසරේ වැටි වැටි යන බිහිසුරු සසරෙන් ලෝකෙ කී දෙනෙක් එතර වුණාද? සුළු දෙයක්ද මේ? ඒ වගේ මහා බල සම්පන්න දෙයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒකයි. ඉතින් අර මේ කවුද අර ගෝඨාභය තේරපුත්තාභය. තේරපුත්තාභයේ රාතන් වහන්සේ දැන් දුටුගැමුණු රජුරන්ගේ අවසාන අවස්ථාවේ දැන් ඇවිල්ලා ඉන්නව ළඟ. දැන් සංඝයා පිරිත් කියනවා. දැන් අර රහතන් වහන්සේට පේනවා, දුටුගැමුණු රජුරන්ටත් පේනවා. මොකද්ද පේන්නේ? දිවි ලෝක හයෙම්ම දිව්‍ය රත හයක් ඇවිල්ලා. එතකොට දුටුගැමුණු රජුරෝ අත උස උස කියනවා. ඒ දිව්‍ය රතවලට කිව්වා, "පොඩ්ඩක් ඉන්න, මම මේ පිරිත් අහනවා" කිව්වා. දැන් මිනිසුන්ට පේන්නේ අත උස්සාගෙන කතා කරනවා. මිනිස්සු කියන්න ගත්ත හනේ හපොයි. රුවන්ගිලිස ඇය හදපු යුද්ධ දිනපු රජුරුවොත් දැන් මේ නන්දොඩවානුව මරණ බයින් කියලා. එතකොට මේ තේරපුත්තාභය මහරහතන් වහන්සේ කල්පනා කළා, රජුරුවන්ට මේ වෙලාවේ එහෙම ලැබෙන එහෙම වචනයක් අහන්න ලැබෙන එක සුදුසු නෑ. මම මේක කියන්න ඕන කියලා ඇහුවා රජතුමනි, "දිව්‍ය ලෝක හයෙම්ම රත ඇවිත් නේද?" කියලා ඇහුවා. "එහෙමයි ස්වාමීනි, මේ පේන්නේ" කිව්වා. "එහෙනම් රජතුමනි, මල් මාලා ටිකක් දාමුද?" කියලා ඇහුවා. "මේ රතවල එල්ලෙන්න." "හායි" කිව්වා. කෙරෙන මල් මාලා ටික විසිකරනකට ගිහිල්ලා ඇමිනිනවා ඒ රතේ. දැන් මිනිස්සුන්ට රත පේන්නේ නැහැ. හරි එල්ලි එල්ලි තියෙන මේ ආකාශයේ එල්ලි එල්ලි තියෙන මල් මාලා පේනවා. මිනිස්සු ඔක්කොම කියන්න ගත්තා, "අපේ මේ දුටුගැමුණු රජතුමා මොනතරම් වාග්්‍යවන්තයෙක්ද මේ මේ දිව්‍ය රත ඇවිල්ලා" කියලා. ඉතින් ඒ වගේ සන්තෝෂෙන් ඒ උන්වහන්සේ ඒ රජතුමා රජුරුවන් වහන්සේ අපවත් වුණා. ඒ සැනින්ම ඕපපාතිකෝ දිව්‍ය රාජයෙක් වෙලා උපන්න පොතේ තියෙනවා. ඒ රජුරෝ කරත්ත 60ක ප්‍රමාණි ආභරණ පැළඳන් හිටියා කියලා. ඒ කියන්නේ විශාල දිව්‍ය ශරීරයක්. තුසිත දිව්‍ය ලෝකේ ඒ දිව්‍ය රතයත් එක්ක මිනිසුන්ට පේන්න අදිෂ්ඨාන කරලා එවෙලි රුවන්වැලි සෑය හිටපු සියලු මිනිස්සු, ඒ පළාතේ හිටපු අනුරාධපුර නගරේ සියලු මිනිස්සු දැකලා තියෙනවා. රුවන්වැලිසෑය රජුරු වැඳගෙන තුන් වටක් පදකුණු කරලා නොපෙනී ගිහින් තියෙනවා. ඔන්න ඒ කාලේ කොහොමද අද මැරිලා ලිප ළඟ උපදිනවා, දොර මුල්ලේ උපදිනවා,
මාස හතියටේ පොඩි දරුවන්ගේ ඇඟට රිංගනවා. අද කොච්චර වෙනසක්ද? අද එහෙම හැකියාවක් මිනිසින්ට නෑ. ඒ මොකද හේතුව? අද ප්‍රබලව හටගන්නේ දැන් තරහක් නම් තරහ බලවත්ව හටගන්නවා. හටගන්නවද නැද්ද? තරහ බලවත් වේගවත්ව හටගන්නවා. මෛත්‍රිය දුර්වලව හටගන්නවා. ලෝභේ වේගවත්ව හටගන්නවා. ත්‍යාගයේ දුර්වලව හටගන්නවා. මෝඩකම වේගවත්ව හටගන්නවා. ප්‍රඥාව දුර්වලව හටගන්නවා. ඒක හේතුව. එදා එව නැහැ. එදා කුසලෙත් වේගව හටගත්තා. ඒ හේතුව සංසාරේ කුසල් කළ බලවත් අය. කුසල් වලින් බලවත් අය. දැන් අපි මේ මනුස්ස ලෝකේ හිටියාට දැන් මේ ඕන අපිට හුලඟ හම්බ වෙනවා. මේ අපේ අදිෂ්ඨානයකින් හුලඟ එනවද මැෂින් වලින් එනවද? මැෂින් වලින්. අපිට අඳුර දුර වෙන්න ලයිට් තියෙනවා. අපේ අදිෂ්ඨානයේ ලයිට් දැල්වලද නැත්නම් මේ බාහිර මේ මැෂින් වලින්ද? බාහිර මැෂින් වලින් තියෙන්නේ. අපේ අදිෂ්ඨානෙන් අපි වෙන කෙනෙකුට කතා කරනවද නැත්නම් අර ෆෝන් එකෙන් කතා කරනවද? ෆෝන් එකෙන් කතා කරන්නේ. ඒක නිසා තමයි ඒක ඇතුලේ ඔක්කොම දහජරාව තියෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා මේ දැන් තියෙන්නේ පින්වත්නි මිනිස්සුන්ගේ දියුණුවක් නෙමෙයි. මේක භෞතික එකක්. භෞතික කියන්නේ බාහිර එකක්. අපි ගමන් බිමන් ඉක්මනින් යන්නේ මිනිස්සුන්ගේ දියුණුවක් නෙමෙයි මේ. මේ එන්ජිමක් දියුණු කළා. අපි මොහොතකින් මේ නැගලා පිටරටකට යන්නේ මිනිස්සුන්ගේ දියුණුවක නෙමෙයි. මිනිස්සු එන්නෙන්ද පිරිහිලා. මිනිසුන්ට උපන්න රාගය නැති කරගන්න බෑ. උපන්න දේශය නැති කරගන්න අමාරුයි. උපන්න මෝහය නැති කරගන්න අමාරුයි. මෝහෙන් මෝහයට යනවා. රාගෙන් පිස්සුවටිලා. ඇවිලිලා ඉන්නේ. දැන් මේ මැෂින් ඉස්සර අපි කියමු ඉස්සර කුඹුරු කැපෙද්දි. මේ කොහොමද දන්නේ? ඉස්සර කුඹුරු කැපෙද්දි කුඹුරු කැපෙන්දි ඉස්සල්ලා දෙවියන්ට බාර වෙලා වැස්සෙන් පීඩාවක් වෙන්න එපා කියලා. සතුන්ගෙන් පීඩාවක් වෙන්න එපා කියලා. කුඹුරු කපලා කමතට ගිහිල්ලා ඊළඟට ඒ ගොයම් පාගලා ඒ ඔක්කොම අරගෙන ඉස්සල්ලාම ඒ අරගන්නේවා මේ දාණයට පූජා කළා. ඊට පස්සේ එහෙම තමයි පරිහරණය කරන්නේ. දැන් එහෙම නැහැ. කුඹුරු කැපුණා කෝල් කළා. කාටද කෝල් කරන්නේ? භූතයාට. භූතයා එනවා. ඇවිල්ලා අර ඔක්කොම වී ටික ගෝණියට දානවා. වී කොටහක් කුඹුරේ. ඊට පස්සේ වෑන් ලොරියේ එනවා මුදලාලි. කුඹුරේදීම මේ වී ටික මුදලාලිට දුන්නා. කුඹුරේදීම ගණදෙනුව වුණා. ඊට පස්සේ කොල්ලෝ ටික එකතු වුණා. බෝතල් ගෙනාවා කුඹුරේම බිව්වා. වෙනවාද නැද්දෝවා? වෙනවා. අර සිරිත් පිරිතුත් නෑ. ඉතින් කොච්චර පිරිහිලාද? තව පිරිහිනෝ. නවත්තන්න බෑ. තව පිරිහිනෝ. ඉතින් මේක නිසා තමයි අපි දැන් අලුත් සහල් මංගල්‍ය මාර්තු මාසේ ලබන මාසේ කවද්ද? 12යි 13. අලුත් සහල් ටික වෙන් කරන්න ගන්න. අලුත් සහල් වෙන් කරගෙන කැකුළු හාල පොඩ්ඩක් හරි කමන්නේ අරන් ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න. පූජා කළා අපි. කිරිබත් දානයක් දෙනවා ඉරිදා උදේ එන ඔක්කොටම. එන ඔක්කොටම මේ 5000කට කිරිබත් දානයක් දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ගිය පාරත් එහෙම කළා. කැවුම් කොකිස් හදලා ඒ අපි ගාන එක කරන්නේ. එතකොට බලන්න මේ දානෙදීම පුළුවන් හැටියට ගිහේ කරන්නත් ඕනේ, පැවිද්දන් කරන්නත් ඕනේ. සීලය කියන්නේ පැවිද්දන්ගේ විතරක් එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට සීලයක් තියෙනවා. එතකොට සීලයක් කරන්න ඕනේ ගිහි පැවිදි. ධර්මවනසිකාරේ භාවනාව ගිහි පැවිදි කවුරුත් කරන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාවට මේ ගිහි පැවිදි කතාවත් දැන් දැක්කනේ මං කිව්වා. ගල්ලෙනට ගිහි ස්වාමීන් වහන්සේට වෙච්ච දේ. සවනත් එතකොට කැලේ ගල්ලෙනක හිටියා කියලා බේරුණාද? නෑනේ. ගල්ලෙනේ හිටියා කියලා බේරුන්නේ නෑනේ. ওই ගිහි දුගති. එහෙනම්
ඔබට හිතෙන්න පුළුවන් නේ මේ ඔක්කොම කරදර ඉවර නේ ඔය මහාන වෙලාවේ ගල්ලෙනට ගියපු කෙනෙකුට සුවසේ පුළුවන් එහෙම කන්නේ. ගල්ලෙන නෙමෙයි තමන්ව බේරන්නේ, කැලෙත් නෙමෙයි බේරන්නේ, බේරන්නේ ධර්මයයි. ධර්මයේ හැසිරීමෙන් විතරයි බේරෙන්නේ, වෙන කිසිම ක්‍රමකින් බේරෙන්න බෑ. ඉතින් ඒ නිසා මේවා තේරුම් අරගෙන ඔබ එතකොට අද මේ මං කියා දීපු දහම් කරුණු ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙහෙම අපේ ජීවිතය ඇතුලේ සතුරු තුන් දෙනෙකුයි මිතුරු තුන් දෙනෙකුයි ඉන්නවා. සතුරු තුන් දෙනා කවුද? ලෝභයත්, දේශයත්, මෝහයත්. සතුරු පෝෂණය කළොත් අපිට මොකද වෙන්නේ? මේ සතුරු විසින් අපිව සතර අපායට අරන් යනවා. මිතුරු තුන් දෙනෙක් ඉන්නවා. එනං අපි සතුරංග පෝෂණය කරන්නේ නැතුව මිතුරංග පෝෂණය කරන්න ඕනි. මිතුර කවුද? ලෝභ නැතිකමත්, ද්වේෂේ නැතිකමත්, මෝහේ නැතිකමත්. මේ මිත්‍රයෝ තුන් දෙනා හොඳට පෝෂණය කළොත් මොකද වෙන්නේ? ඒ මිත්‍රයෝ අපිව සතර අපායේ දමන්නේ. ඒ මිත්‍රයෝ අපිව දෙවියන් අතර එක්කගෙන යයි, බඹුන් අතර එක්කගෙන යයි, මාර්ගඵලලාභී මුණ ගස්වයි, අපිව ධර්මයේ එක්කගෙන යයි. අපි සසරෙන් එතර වෙයි. මිත්‍රයන්ට හම්බ වුණොත්, සතුරන්ට හම්බ වුණොත් සුනේ සු. එතන මේක හොඳට තේරුම් ගන්න. එතකොට ඒ කොටස තේරුම් අරගෙන අපිට මේ ඔක්කොම කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා නොකළා නම් අපිට මේවා දැනගන්න ක්‍රමයක් නෑ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේව සරණ යෑම මුළු හිතින්ම කළ යුතු එකක්. ධර්මයේ සරණ යෑම මුළු හිතින්ම කළ යුතු එකක්. ශ්‍රාවක සංඝයා සරණ යෑම මුළු හිතින්ම කරන යුතු එකක්. ඊළඟට තවත් එකක්, ඉඩ ලැබෙන වෙලාවට ඔබ යන්න බුදුරජාණන් වහන්සේව බැහැ දැකීමට. කොහෙද? කොහෙද? රුවන්වැලි සෑයේ වැඩ ඉන්නේ. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා, ජීවමාන ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා, උන්වහන්සේ ළඟ නළල බිම තියලා වැඳලා, උන්වහන්සේට ජීවිතේ පූජා කරන්න. එහෙනම් රුවන්වැලි සෑයට යන්න ඕනේ කවුරු බැහැ දකින්න යනවා හිතාගෙනද? බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න හිතාගෙන. මට මතකයි ওই යුද්ධ කාලේ ওই පැත්ත පළාතේ සෙනග නැහැ, පොඩ්ඩක් සෙනග ඉන්නවා. එතකොට දවසක් රෑ අපි පිරිත් කියනවා. මේ මම කියන 1990 විතර අපි පිරිත් කියන, මේ අවුරුදු 25කට කලින් නේ, 26කට කලින් අපි පිරිත් කියනවා. ඈත පිරිත් කියද්දී 10 දෙනෙකුක විතර කොල්ලු කාණ්ඩයක් ඩොල්කයක් ගගා රුවන්වැලි සෑය වටේ නටනට යනවා. කාත් කවුරුත් නැහැ. මට ඒක හොඳට මතක හිටියා. ඊට පස්සේ ආවා ඔන්න යුද්ධ කාලේ. යුද්ධ කාලේ ටික ටික එනකොට මිනිස් රුවන්වැලි සෑයට යනකොට මල් අරන් යන්න දන්නේ නැහැ. ඒ 30 අවුරුද්දක් යුද්ධනේ. මල් අරගෙන යන්නේ මාළු කූරියෙල්ලන් යනවා වගේ. අර මාළු කූරියෙල්ලන් යන්නේ කොහොමද? ඒ වගේ නේද? නෙළුම් මල් නැට්ටේ මෙහෙම එල්ලගෙන පල්ලෙහාට අරන් ගියා. එහෙම යුගයකුත් මම දැක්කා. දැන් අපි කියපු කවි කී කිය රුවන්වැලි සෑය වටේ යනවා මිනිස්සු. දැන් බුදුගුණ හඬනගා කී කී වටේ යනවා. අන්න වෙනස ඇති වෙලා. එතකොට ඔබ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න යන්න අවුරුද්දකට එක වතාවක් හරි. භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කර කර රුවන්වැලි සෑයේ පාදමට නළල තියලා බිම වඳින්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ ආරහං වනසේක, සම්මා සම්බුද්ධ වෙනසේක කියලා නවාරහදී බුදුගුණ කිය කියා වඳින්න වැදලා මාගේ ජීවිතේ මම ඔබ වහන්සේට පූජා කරනවා, මම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා, මම ධර්මයේ කටින් කියන්න ඇහෙන්න. එතකොට රුවන්වැලි සෑය වඳින්න මේ සක්වලින් දිවිවරු වෙනවා. ඒ රුවන්වැලි සෑය වඳින විලාට බලයි, ආ මෙන්න ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මෙයාට එහෙනම් අපි උදව් කරන්න ඕනේ. මොකද්ද උදව්ව? මරණාසන්නේදී භූතයන්ට අල්ල ගන්න දෙන්නේ නැහැ.
ඕකයි උදව්ව. ඒ උදව්ව ප්‍රමාණවත් නේද මිනිස්සෙකුට? ප්‍රමාණවත්. භූතයන්ට අල්ලගන්න දුන්නේ නැතුනම් මොකද වෙන්නේ? හිත අවුල් වෙන්නේ. හිත අවුල් වුණාම උන් නැතුනම් මොකද වෙන්නේ? හිත කුසලයේ පිනේ පිහිටව ගන්න පුළුවන්. හිත පිනේ පිහිටව ගත්තොත් මොකද වෙන්නේ? දෙවියන් අතර යනවා. මරණසන්න වෙද්දී මැරිච්ච නෑදෑයෝ පේන්න ගත්තොත් ආම් පුංචි අම්මා කතා කරනවා. ආ නැන්දා කතා කරනවා. ආ මැරිච්ච මල්ලි කතා කරනවා. කියන්නේ නැද්ද මිනිස්සු එහෙම? ඒ භූතය අඬගහන්නේ භූත ලෝකෙට. කොහේ ලෙස්සල යනවත් දැන්නේ නැහැ චුතු වුණාට පස්සේ. ආන් ඒකෙන් බේරෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්න. ගිල්ල බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා උන්වහන්සේ වටා පැදකුණු කරලා වන්දනා කරලා හිත පහදවාගෙන මලක් පූජා කරලා එතන ඉඳලා බුදුගුණ මෙනෙහි කරලා කලබල නැතුව එකපාරට දුවන්නේ නැතුව ඉතින් ඉදහසේ හොඳට ධර්මයේ මෙනෙහි කළා වන්දනා කළා. එතකොට අඩු ගානේ මෙතනින් කීප දෙනෙක්වත් සුගතියට යයි. ඒකයි තමන්ට තියෙන්න ඕනේ. මම කිව්වා ඔබට මතකද? තමන්ට තියෙන්න ඕනේ අකමැත්තක් මොකේද? සතර අපායේ ඉපදීමට අකමැත්තක් තියෙන්න ඕනේ. එහෙනම් තමන්ට පුද්ගලික අවශ්‍යතාවයක් හැටියට ධර්මයේ තියෙන්නේ. මේක නිකන් ස්ටයිල් එකට ගන්න බෑ, විලාසිතාවට ගන්න බෑ, ආර්යා කරන නිසා මාත් කරනවා කියලා ගන්න බෑ, මෙතනට ගියොත් මට තැනක් ලැබෙයි කියලා ගන්න බෑ. ඒ ක්‍රමයට ධර්මය අහුවෙන්නේ. ධර්මය අහුවෙන්නේ තමන් සතර අපායෙන් මිදෙන්න අකමැති වෙන්න ඕනේ. සතර අපායට උපදින්න අකමැති වෙන්න ඕනේ. සතර අපායෙන් මිදෙන්න කැමති වෙන්න ඕනේ. ආන් එහෙම කරගත්තොත් හරි. බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නවා කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න යනවා කියලා හිතාගෙන රුවන්වැලි සෑයට යන්න පුළුවන් නේ? එතකොට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන කෙනෙක් විහිළු කර හිනා වෙවි. ආහ් බලපන් අර කියන්දන් යන්නේ. ආහ් බලපන් අර මිනිස් ඇවිල්ලා තියෙන හැටි. ආහ් බලපන් මේවට මේන කියලා අනුන්ගේ ඇද හොය හොය. අපගේම ඔබ රුවන්වැලි සෑයට යනකොට කලිසං ඇඳගෙන කළු ඇඳගෙන ඉන්නවා කියලා මිනිස්සු ටිකක් ඇවිල්ලා. දැන් ඔබ යන්නේ ඒ මිනිස්සු බලන්නද භාග්‍යතුන් වහන්සේ බලන්නද? එහෙනම් අපිට ඒක වැදගත්කමක් තියෙනවද? අපට අදාළ නැහැ ඒක. අපිට තියෙන්නේ ගිහිලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන්නේ. බොමණී ශද්දව මල් ටික අරගෙන බුදුගුණ මෙනෙහි කරගෙන. මුත් සමහර විට අපිට හරි දුකයි. මේ ළඟදිත් එහෙම දැක්කා. මේ මිනිස්සු hina වෙවි කතා කර කර මේ මල් අරගෙන ඇඟවල වල හැපි හැපි විහිළු කර කර මේ යන්නේ මළුවට ගොඩ වෙන්නේ. මේ බුදු කෙනෙක් මේ ධාතුන් වහන්සේලා පිළිටලා තියෙන කවුරුන් උදෙසාද කියලාවත් දන්නේ නැහැ. දැන් මේ ධාතුන් වහන්සේලා චතුරුදහන් වුණොත් එදාට අපිට තියෙනවද බුදු කෙනෙක් සිහි කරන්නවත් තැනක්? ඉතින් ඒක දන්නේ නැහැ මිනිස්සු. මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මොකේද කියලාවත්. ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට හොඳට සිහි කළා. රුවන්වැලි සෑයට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්නේ මල් පූජා කරන එක නෙමෙයි. මල් අරගෙන මොකද කරන්න ඕනේ? පැදකුණු කරන්න ඕනේ. ඒකට වටේ යනවා කියලා නෙමෙයි කියන්නේ. මොකද්ද ඒකට කියන්නේ? පැදකුණු කරනවා, ප්‍රදක්ෂිනා කරනවා. පැදකුණු කරන්න ඕනේ කොයි පැත්තටද? වම් පැත්තටද දකුණු පැත්තටද? දකුණු පැත්තට. අර ඔර්ලෝසු කට්ට යන පැත්ත බලාගත්තම මතක තියාගත හැකි. දකුණු පැත්තට ප්‍රදක්ෂිනා කරන්න ඕනේ. බුදු ගුණ කිය කියා මිනිස්සු ගැන බලන් දෙපා. ඔය මිනිස්සු වඳිනාම ඇදපුවා නැත්තම් නිකන් හිටපුවා. තමන් තමන් ගැන බලා ගන්න ඕනේ. ගිහිලා මේ මල් අරගෙන බුදු ගුණ කිය කිය ලස්සන තුන් පාරක් ප්‍රදක්ෂිනා කරන්න. කළ වන්දනා කළ බුදුචාන් වහන්සේ හැටියට සලකලා මේ ජීවිතේ පූජා කළා. එහෙම කරගන්න. ඊට පස්සේ කාරිමේති සූත්‍රය සජ්ජායනා කළා. මෛත්‍රි භාවනාව කළා. දෙවියන්ට පින් දීලා එහෙම කරන්න ටික ටික. එතකොට ටික ටික මේ ඕගොල්ලන්ගේ අර හිත ඇතුලේ ගුණවත්කම් වලට මොකද වෙන්නේ? ටික ටික ඒවා දියුණු වෙන්න පටන් ගන්නවා. යහපත් ගතිගුණ දියුණු වෙනකොට ඒක නරක දෙයක්ද? හොඳ දෙයක් නේ.
ඒ හොඳ පැත්ත දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගත්තොත් අන්න තමන්ටම ටික ටික ධර්ම කරුණු මෙනෙහි කරගන්න පුළුවන් වෙයි. මේකේ භයානකකම තේරෙන්න පටන් ගනි. ඊට පස්සේ ඉන්න වැටිච්ච වලින් කොහමද නැගිටින්නත් එපා. ඉන්න තැනම ඉඳලා ගුණධර්ම දියුණු කරගෙන යන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් බේරිලි බොරු බේරින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කළා මේ සතර අපායේ ඉදීම දුකක්ද සැපද? කොහේ උපන්නා දුකක්. නමුත් අපි බේරෙන්න යන්න එපා කොහේ හරි. ඒ කියන්නේ දැන් මනුස්ස ලෝකෙත් උන දැන් අපි ධර්ම කතාව කරනවා. දැන් අපි සාමාන්‍ය මහමිනා ටික කාලක් කතාව යයි. ඊට පස්සේ මේවා නැති වෙලා යන්න බැරිද? රහතන් වහන්සේලාගේ යුගත් නැති වෙලා ගියා නම් ඒ රහතන් වහන්සේලාත් පිරිනුවන් පෑවලා. අපි මේ ශ්‍රද්ධාව ඇති කරගෙන යන්තම් මේ කියන ටික නැති වෙන්න බැරිද වේගෙන්? පුළුවන් නේ. හැමදාම තියෙන එකක් නෙමෙයි මේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අරගෙන හොඳට ධර්මයේ කියවලා පරිසම්පාදේ හොඳට ඉගෙනගෙන පරිසම්පාදේ හොඳට තේරුම් ගන්න පුළුවන් අර අලුත් ධම්ම රසතහනේ දැන් තියෙන පොඩි පොත් 1 2 3 4 5 කියලා එක එක පළවෙනි එකේ ඉඳලා හැමෙන් හැමෙන් කියවන්න ඕන. කියවලා ටික ටික හොඳට පුරුදු කළා ඒ ධර්මයේ ඉගෙනගෙන ඊට පස්සේ එහෙම මහන්සියෙන් මහන්සියෙන් අමාරුවෙන් තමයි හිතේ කුසල් ගොඩනගන්න තියෙන්නේ. ඒක බොහොම මහන්සියෙන් කරන්න එකක්. අකුසල් වලට කිසි මහන්සියක් නැහැ. කිසි අමාරුවක් නැහැ. තරහ හටගන්න, කෙලෙස් හටගන්න, රාග ද්වේෂ මොහ හටගන්න කිසිම මහන්සියක් වෙන්න ඕනේ. ඒක සුටුස් ගාලා නිකම්ම වෙනවා. අමාරු මොකද්ද? මේ ගුණයක් දිනු කරගන්න, යහපතක් දිනු කරගන්න, පිනක් දිනු කරන්න, කුසල් වඩා ගන්න, මේවා තමයි අමාරු. දැන් ඔබට මේකේ දැන් මේ මං කිව්වේ මේ ඇත්තද බොරුවද? මේක ඇත්තක් කිව්වේ. ඉතින් ඒ නිසා එබඳු ආකාරයට දිනු කරගන්න වාසනාව ලැබේවා. අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. කවුරුත් කිව්වන් මං කිව්වහම රැස් කරන පින ඒ පසුපස්සේ සැපසලසන්නට හැමතිස්සේ මේ රැස් කරන පින එනවාමයි යන යන ගමනිදී පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මග වැටහේවා. දහම කියා දෙන කලන මිතුරු සැම නිරතුරු ඇසුරට පත්වේවා. සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහිවේවා. රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව වැටහේවා. රාග විරාගිත ඥාන ප්‍රභාවිත
අමානිවන් සුව වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා සාදු දම් සිහනද